එනම් මේ පින්නතුන් සියලු දෙනාම සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මෑණියනි, සද්ධා බුද්ධ සම්පන්න කුසල් බර සෝතාපට්ටි මාර්ගය තුල සෝතාපට්ටි අංග අද්දගමින් දෛනික ජීවිතය ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, මේ පින්නතුන් භාවනාවක් ගැන අහන්න කලින් ඇවිදින එක නම් කරන උදීන්දර රැවණක බල්ලත් වගේ තමයි. බල්ලට මයිල්ස් නැහැ, සතපුන් නැහැ කියලා කියනවා. ඇවිදින එකමයි කරන්නේ. හැබැයි බල්ලගෙන් අහලා බලන්න ඕන, බල්ලා ඇවිදින බව දන්නවද? ඒ වගේම මේ සාමාන්‍ය පුතග්ජනයකින් අහලා බලුවොත්, අද දවසට කොපමණ දුරක් විතර ඇවිද්දද කියලා පස්සේ නම් කියයි බල්ලා කිලෝමීටර් 10ක් විතර යන්නේ නැතිව. කිලෝමීටර් 10ක් විතර යන්නේ නැති කෝච්චි බස් එකේ නෙමෙයි පයින් යන්නේ. කෝච්චි බස් එකේ ගිය ප්‍රමාණය බැලුවොත් නම් කිලෝමීටර් 100ක් කියයි 200ක් කියයි. සවාට කිලෝමීටරයක්වත් නැතුව ඇති. කොහෙවත් කෝච්චියකට නැගලා බස් එකකට නැගලා නැතුව ඇති. කාර් එකකට නැගලා නැතුව ඇති. බයිසිකල් එකකට නැගලා නැතුව ඇති. හැබැයි පයින් ඇවිදලා ඇති කිලෝමීටර් 10ක් විතර දවසේ ඇවිද්දා කියලා කියයි. ගේ ඇතුළේ වැඩ කරපු කෙනා වෙන්න පුළුවන්. මම ගෙයින් එළියට ගියේ නැහැ, තාප්පෙන් එළියට ගියේ නැහැ. අද ගේ ඇතුළම හිටියේ මිදුල අතු ගාව විතරයි, පාර අතු ගාවෙත් නැහැ කියලා කියාවි. හැබැයි කිලෝමීටර් නම් 10ක් විතර ඇවිද්දා කියලා කියාවි. හරියට ගණන් හැදුවා. අන්න ඒක තමයි පින්නතුනි මෙන්න මේ භාවනාව. අන්න එමුනම් ඕක කිරීමේ අරමුණ මොකද්ද මේ? අලුතේ යමක් කරනවද එතකොට? එහෙනම් ඇවිද්දි නැති ඇවිදිල්ලක් ඇවිදින පටන් ගන්නවද? නැහැ. එහෙනම් ඒ වගේම තවත් එකක් තියෙනවා, පරයංක භාවනාව. පරයංක භාවනාව මොකද්ද මේ? වාඩි වෙලා පළඟක් බැඳගෙන මේ අත පිට අත තියාගෙන ඇස් දෙක පියාගෙන වෙන දේ බලාගෙන. ඕකත් කිරල නැද්ද? ඕකත් කිරල නැද්ද? රූපాయని ඉස්සරහා වාඩි වෙලා පළඟ පිට පළඟ කරන්නේ, කකුල පිට කකුලකුත් නැහැ, අත්පිට අතකුත් නැහැ, S2 පියාගෙනත් නැහැ, S2 ඇරගෙනත්. හැබැයි වෙන දේ නෙමෙයිද බලාගෙන හිටියේ? වෙන දේ නෙමෙයිද බලා හිටියේ? මොකද්ද බලා හිටියේ? රූපవాහිනිය දිහා. මොනවද මේ කියන්නේ? ඒ වෙලාව බලාගෙන හිටියේ නැහැ බිත්ති දිහා. ඒ වෙලාව බලාගෙන හිටියේ නැහැ පිටිපස දිහා. ඒවත් බැලෙනවා. ඒ වෙලාව බලන් හිටියේ නැහැ කකුල දිහා. ඒ වෙලාව බලාගෙන හිටියේ රූපవాහිනිය දිහා. එහෙම නැත්නම් පත්තරේ අතරගත් වෙලාවයි. පත්තරේ අතරගත් වෙලාවේ මොකද කරේ? ඒ දිහා බලා හිටියා. පොතක් අතරගත් වෙලාවේ ඒ දිහා බලා හිටියා. කෙනෙක් කතා කරන වෙලාවේ, නැත්නම් මේ බණ කියවෙන වෙලාවේ මොකද? ඒ දිහා බලා හිටියා. දැන් භාවනා කරන්නේ මොකද? භාවනා කරන්නේ ඒ දිහා බලයි. හැබැයි භාවනා කරන්න නම් අරට වඩා පොඩ්ඩක් සංයමයක් තියෙනවා. එක තැනක වාඩි වෙලා හැමෙන් දැගලිල් පොඩක් අඩු කරලා, ඊට වඩා තව විශේෂයක් තියෙනවා මේ S2 පියාගෙන. අන්න දැන් S2 අරගෙන රූපහානි ඉස්සෙල්ල වාඩි වෙලා ඉඳලා මම දැනගත්තා වූ දේවලුයි, S2 පියාගෙන රූපහානි දිහා ඉස්සරහා වාඩි වෙලා රූපහානි දිහා බලාගෙන ඉන්න පුළුවන්. S2 පියාගෙන හැබැයි රූපහානියත් අපි ගමු ස්විච් එක දාලා නැහැ. රූපහානි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපහානි වැඩ කරන්නේ නැහැ. ඒක කරන්ට් එකක් නැහැ. විදුලියත් විසන්දි කරලා තියෙනවා. රූපවාහිනියකුත් එතකොට නැහැ. ওই රූපවාහිනිය ඉස්සරහා ඉන්නවා කියලා දැනගන්න රූපවාහිනිය පේන්නේ S2 කරගෙන ඉන්නපায়ে. මෙයාට S2 ගැන රූප පේන්නේ. එහෙනම් රූපවාහිනිය ඉස්සරහා තමයි තම වාඩිලා ඉන්නේ. හැබැයි රූපවාහිනිය වැඩ කරන්නේ නැති බවද, වැඩ කරනවද කියලා තොරතුරක් නැහැ. හැබැයි රූපවාහිනිය පෙනෙන මට්ටමේ නැහැ. තමන් S2 පියාගෙන ඉන්නවා. දැන් හැබැයි මොකද්ද කරන්නේ? දැන් රූපහිනිය පේන්නේ නැද්ද? ඔන්නේ නම් ආරණ්‍ය සේනාසෙන් ඇවිල්ලා මේ පළඟක් බඳගෙන ඉන්න රුක්ක මූලයක
එහෙම නැත්නම් මේ ශූන්‍යාගාරයක වාඩි වෙලා ඉන්නකොටත් රූප වාහිනිය දැකලා නැද්ද? එහෙම නැත්නම් අම්මා දැක්කේ අම්මා ඉස්සරහා ඉන්නකොට පමණද? ගේ දැක්කේ ගෙදර ඉන්නකොට පමණද? ගේ පිටපැත්ත ගේ ඇතුළේ ඉන්න වෙලාවේ දැක්කේ නැද්ද? කාර්යාලේ ඉන්න වෙලාවේදී ගේ දැක්කේ නැද්ද? කාර්යාලේ ඉන්න වෙලාවේදී අම්මා දැක්කේ නැද්ද? ගෙදර ඉන්න වෙලාවේදී කාර්යාලේ ප්‍රධානියා දැක්කේ නැද්ද? ගෙදර ඉන්න වෙලාවේදී කාර්යාලේ තමන් වැඩ කරන මේසෙ දැක්කේ නැද්ද? ඔන්න ඔය ආකාරයේ විවිධාකාරු දේවල් තියෙනවා. දැන් මෙන්න මේක තමයි මේ කායානුපස්සනාව කියලා දැන් මේ කරන්නේ. එහෙනම් පින්නදුනේ දැන් තේරුම් ගන්න ඕනේ එතෙන්දී පැහැදිලිම සරල දෙයක්. මේනම් මේ අලුතෙන් කරන දෙයක් නෙමෙයි, හැබැයි උපන්දා ඉඳලා වෙච්ච දෙයක්. උපන්දා ඉඳලා වෙච්ච දෙයක් බුදුහාමුදුරුවෝ කියනවා ඒක බලන්න කියලා. අන්න එතෙන්දී බලන්න කියන නිසා වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? කෙලෙස් තවන වැර ඇති. කලින් රූපහිනී දිහා බලාගෙන හිටියේ නම් කෙලෙස් තවන වැර ඇතුව නෙමෙයි, කෙලෙස් එකතු කරන වැර ඇතුව කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි උනේ එකයි, රූපහිනී දාන්න දාන්න, රූපහිනී දිහා බලාගෙන ඉන්න බලාගෙන ඉන්න තව තව මෙන්න මේ දැනගැනීම් ටික වැඩි වුණා. දැනගෙන හිටියේ එක දෙයයි, මේ ක්‍රිකට් මැච් එකක් යනවා කියලා කියමු. ක්‍රිකට් මැච් එකක් යනවා. දැනගෙන හිටියේ ක්‍රිකට් මැච් එකක් කියන එක. දැන් දැනගන්නවා ඔන්න ලංකාව තමයි බැට් කරන්නේ. ලංකාව තමයි බැට් කරන්නේ. කලමුවෙම බැට් කරන්නේ කවුද? පළමුවෙම බැට් කරන්න යනවා පෙරේරායි සිල්වායි. පෙරේරායි සිල්වායි. අන්න පෙරේරා අවුට්. පෙරේරා අවුට්. අන්න කුමාර බෝල් කර. කුමාර බෝල් කර. විකට් එකක් ආවා කුමාරට. ඔන්න දැන් කුමාරගේ පළවෙනි මැච් එක. පළවෙනි මැච් එකේ පළවෙනි බෝලෙම කුමාර විකට් එකක් ගත්තා. ඔන්න වාර්තාව. ඔන්න දැනගැනීම් පින්නත්. ඔන්න දැනගැනීම් ඔන්නව තමයි එකින් එක දැන් මේ රූපවාහිනී ඉස්සරහා වාඩි වෙලා වෙච්චිද උනා උදී. දැන් භාවනා වෙලාවෙදිත් ඔන්නෝක තමයි බලන්නේ. භාවනාව කියන්නේ ඇස් දෙක පියාගෙන පර්යංකයේ ගිඳගෙන දැන් බලාගෙන ඉන්න. බලාගෙන ඉනකොට කියවෙනවා ආස්වාසයක්. ආස්වාසයක්. හුලන් රැල්ල නහය ඉස්සරහා තියෙනවා. ඔන්න සද්දයක්. සද්දයක්. බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරනවා. නැවත නැවත බුරනවා. නැවත නැවත බුරනවා. මූ බුරන එක නවත්තන්නේ නැද්ද? ඇයි මූ බුරන්නේ මේ වෙලාවේ? මම භාවනා කරනවා නේද? මගේ භාවනාව දැන් කැඩිලා නේද? මම අසතියට ගියා නේද? සතිය නැති වුණා නේද? දැන් මුලට යන්න ඕන නේද? මුලට යන්න ඕන නේද? යෝනිසෝ මනසිකාරේ කරන්න ඕන නේද? මගේ සීලය කැඩුනා නේද? මගේ සීලය කැඩුනා නේද? දැන් ඔන්න යෝනිසෝ මනසිකාරේ කරන. බුදුහාමුදුරුවෝ වීත රාගයි, වීත ද්වේෂයි, වීත මොහයි. අවසරයි සයන්හන්ස, මේ මාතෘකාවක් නම් මට මේ මම අත්දැකීමක් කියන්නම් සෙන්නස. එතකොට මාත්‍රිකාවත් තෝරගන්න පුළුවන් නේද? සෙන්නස උදේ මේ වහන්සේගේ අනුශාසනාව අහගෙන ඉන්නදී වුණ දෙයක්. මේ උදේ මේ වහන්සේගේ අනුශාසනාව අහගෙන ඉන්නකොට සෙන්නස මට දැනුනේ මේ ඒ වචන ටිකක් සෙන්හන්සේ මේ ධර්ම දේශනාවේ මේ වචන ටිකක් යනවා තමයි සෙන්හන්සේ තේරුනේ. ඒ වචන ටිකක් ගලාගෙන යනවා කියලා තමයි ආවේ. ඒ අතරට සෙන්හන්සේ මේ අයෝනිසෝ මනසිකාරයක් ගියා. ඒකේ රූප ඡායාවක් පෙන්වන සෙන්හන්සේ ඊට පස්සේ මනසිකාරයක් කියලා එතනට ආවා. ඊට පස්සේ ආයෙත් අර මේ වචන ටිකක් ගලාගෙන යනවා තමයි සෙන්හන්සේ දැක්කේ. අර ඒ විදිහට මාරුවට මේ අර අසපේටි යන ස්වභාවයත් අත්දැක්කා. ඒ කියන්නේ වෙන මානසිකාරයකට යන අත්දැක්ක සයන්වංශ. ඒ විදිහට තමයි මේ එතන අනුශාසන ආගමෙන් නැද්ද සිද්ධ වෙන්නේ සයන්වංශ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෑණියන් වහන්සේලාගෙන් අවසරයි.
මම මාතෘකාවක් ඉදිරිපත් කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ කණ්ඩායමේ සාකච්ඡා කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් රූපයක් කියලා මෙනෙහි කිරීම තුල රූපයේ සංසිඳිලා රූප සංඥාව හරහා දැන ගැනීම කියන එක. නරකයන් බලන්න. රූපයක් කියලා මෙනෙහි යෝනිසෝ මනසිකාරයෙන් රූපයක් කියලා මෙනෙහි කිරීම තුල භාවනාව තුල රූපය සංසිඳිලා මේ රූප සංඥාවෙන් දැනගන්නේ කොහොමද කියන එක. රූපයක් කියලා මෙනෙහි කිරීම තුල රූපය සංසිඳිලා රූප සංඥාවෙන් දැනගන්නේ කොහොමද කියන එක. මම ගන්න වැනිතය කොහොම සම්බන්ධ වෙන්නේ කියලා මාතෘකාව හරිද මාතෘකාව වෙනස් කරගන්නවද එහෙම නැත්නම් සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්ද? මේ මාතෘකාව මේ මෑණියන්ගේ ඉදිරිපත් වන අත්දැකීමක් එකට එක ගල්පලා මාතෘකාව සංශෝධනය කරගන්න පුළුවන්ද? අවසරයි ස්වාමීන් වහන්ස. ඒකට මගේ අත්දැකීමක් කතා කරන්න කැමතියි. එතකොට ඒ හරහා අනිත් අයත් ඒකට වැරදි තියෙනවා නම් ඒක කතා කරලා සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. බණ ශ්‍රවණය කරනකොට තියෙන අත්දැකීමක් දැන් වෙනකොට තියෙන එකක් තමයි ඒ කියන්නේ. දැන් ඉස්සර දැන්ට මාස 3-4කට කලින් බණ අහනකොට ස්වාමීන් වහන්සේ බණ අහනකොට දැන් කලින් අහපු මොකක් හරි බණක් ඇහුණා නම් ඒ බණ මට කලින් කොහෙදිද ඇහුනේ කියන තැනත් මේ නිකන් ඡායාවක් වගේ පෙන්නලා මම මෙතනදි මේ බණ ඇහුවා කියන වචනේ එනවා, මානසිකාරේ එනවා. ඒ වගේ දැන් ඒ බණ මොකක් හරි කලින් සම්බන්ධ තැනක් තිබුණොත් ඒ බණේ ඒ එතකොට බණ ඇහෙන්නේ නැහැ. එතකොට මම රූප දකිනවා. එතකොට සමහර වෙලාවට ඔෆිස් එකේ කවුරු හරි මතක් වුණොත් ඒ එයාගේ රූපය ඡායාවක් වගේ ඇතුළතින් හැදිලා එයාගේ නම දෙනවා. එතකොට දැන් වෙනකොට ස්වාමීන් වහන්ස එහෙම රූප දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බණේ යන යෝ යන්න නම් ශබ්දයකින් යෝ යන්න දැනගෙන යෝනිසෝ මනසිකාරය කියන්න කලින් යෝනිසෝ මනසිකාරය සංඥාව දෙනෝ. අරක මේ ඒ වචනේ කොච්චර වේගකින් ශ්‍රවණය වුණත් එයාට ඉස්සෙල්ලා හඬකින් සම්පූර්ණම වචනය මට හදලා සංඥාව දෙනවා. දැන් අහලා තිබ්බේ නැති වචනයක් වුණත් ඒකේ මුලාකුර විතරයි මට මේ හඬෙන් එන්නේ. හඬෙන් එනකොට අරක වේගෙන් ඒ වචනේ මන් දන්නවා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ දැන් බණ ඇහෙන්නේ. හැබැයි ඒක අර පැය ගණන් අහන්න බෑ. විනාඩි 10යි 15යි තමයි උපරිමේ. ඒට වඩා එහා ගියොත් සමහර අවස්ථාවල අර කලින් ගිමට යන අවස්ථා තියෙනවා. ඊට වඩා වැඩි වුණොත් බණ අහන කාලය ඒ කියන්නේ කෙටි වලට අහනකොට සමස්ත ඒ කාලය තුලම අර විදිහට රූපව යන්නේ නැහැ. අර විදිහට තමයි මේ වචන මේ හැදිලා මේ මට සංඥා වෙන්නේ. අවසරයි ගෞරව ස්වාමීන් වහන්සේ. එතකොට මහත්මිය ඔබතුමිය එතනින් අදහස් ගන්න දැන් අර මේ නාම රූප මේ රූපය කියන එක දැන් සංසිනීම ලක් වෙලා රූප සංඥාවෙන් දැනගන්නවා කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඔව්, දැන් අපි දවසේ පුරාම මේ
මහත්තයා දැන් රූපයක් කියලා මෙනෙහි කරනවා කියන එක දැමෙනවානේ. ඔව්. ඒ දැමීම හරහා දැන් අර කලිනුත් දැම්මට දැන් කලින් දැන් මේක හරියට දැන් යම්කිසි කාලයක් යනවනේ මේක සිද්ධ වෙන්න. එතකොට ඒක දාලා ඒක ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ නැති අරක අර විදිහට දැන් රූප දකින්නේ නැත්තේ කියලා තමයි මට හිතෙන්නේ. දැන් ඒක අපි ඒ විදිහටම කළා මේ මතුරුපු නිසා දැන් අර කාලයේ අරක කරනකොට මේ බණ අහනකොට අර විදිහට වලට යන්නේ නැහැ. දැන් සමහර පරයන්ක භාවනාවලදී දැන් පුළුන් ගොඩක් දකිනවා. පුළුන් ගොඩක් දැකලා පුළුන් ගොඩක් කියන සංඥා වෙනවා. දැන් ඒ වගේ රූප මේ දකින්නේ නැහැ. ඒකට හේතුව වෙලා තිබුණේ අපි අර මෙනෙහි කිරීම දැන් කාලයක් තිස්සේ සිදු කරනවානේ. දැන් සිදු කරලා දැන් ඒක දකින්නේ නැහැ. ඒක දකින්නේ නැති නිසා දැන් රූපයක් විදිහට මෙනෙහි කරනවා කියන එකත් අපින් මේ හැලිලානි තියෙන්නේ. ඔව්. ඒතකොට මේ මෑණියුන් ගියත් එක්ක සම්බන්ධ කරොත් එහෙම මේ මෑණියුන්ට අදහසක් දක්වන්න පුළුවන්ද එතනින්? දැන් ඉදිරිපත්ච මාතෘකාවට සම්බන්ධ කරන්ද? අවසරයි ස්වාමීන් වහන්ස, මේ මාතෘකාවට රූපය නැති දියවීම මේ සංඥාවට රූප සංඥාවට එන එක නේද මහත්තයා? එතකොට එතනදී අර දැන් ධර්මදේශනාව මේ ශ්‍රවණය කරද්දී එතනම හැබැයි මට මේ වචනේ තමයි යනවා දැක්කේ. හැබැයි එතන මට වැඩි වෙලාවක් ඉන්න බැරි වුණා. මේ සමහර අවස්ථාවල මම රූපයට යන අවස්ථා එතන අත්දැක්කා. එතකොට එතන මේ අර රූපේ නැතුව මේ අත්දැකීමකුත් තියෙනවා. මේ රූපේ දැකලා අත්දැකීමකුත් එතන තියෙනවා. කියන්නේ අර ඒ අතරමැදදී මේ රූප ඡායාවක් පෙන්වන්නේ දැන් මොකද්ද කියලා අඳුර ගන්න බෑ. ඒ නැත මේ එතනට මානසිකාරයක් කියන මේ රචනය දෙනවා. එතකොට එතන රූපයක් කැවිලා තියෙනවා. ඒතර අවසරයි මෑණියනි. ඒතර එතනදී මේ රූපේ දකින්නවා කියන එක දැන් රූපයක් දැක්කා කියන එක දැනගන්නේ කොහොමද එතකොට? එතකොට එතන මේ එතන රූපයක් කියන කැවිලා තියෙනවා. එතන රූපයක් කියන වචනය ඇවිල්ලා තියෙනවා. ඔව් අනේ එතකොට එන්නේ ඒ මානසිකාරය නේද තිබිලා තියෙන්නේ. ඔව් එතන ඒ මානසිකාරය තිබිලා තියෙනවා. අර එතන තාන්නගේ අර ටිකක් තියෙන එතන එකතු වෙන ස්වභාවයක්. ඒ කියන්නේ අර මානසිකාරයක් කියලා ආවට මට හිතෙනවා අතන අර රූපෙට තමයි මානසිකාරය ආව කියන හැඟීම. ඒ කියන්නේ එතකොට එතන ඒ දෙක එකට එකතු වෙනවා වෙලා තියෙනවා එතන. අර අතනදී හැබැයි මේ ඒ වචන ටිකක් යනවා කියන හැඟීම තමයි එතන තියෙන්නේ. එහෙමයි. අවසරයි අනෝ ඒ වගේ තමයි දැන් මගේත් අත්දැකීම තියෙන්නේ. මේ වගේ අර මේ මානසිකාරයක් යන බව දැනගෙන ඉන්නවා කියලත් මානසිකාරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර ඒකත් දැනගෙන දැන් මේ බණේ යන බව දන්නවා. ඒකෙත් ඔය තනින් යම් අවස්ථාවකදී මේ ඒකේ වචනයකට අහු වෙනවා කියලා ඒ දැනීමකුත් යනවා ස්වාමීන් වහන්සේ. ඒතර ඒකත් මානසිකාරයක්ම කියලා මේ දැන් අහුවෙන ස්වභාවය තියෙනවා. එතකොට එන්නේ මේ මානසිකාරයක්ම තමයි සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධ ස්වාමීන් වහන්සේ එහෙම අත්දැකීම තමයි තියෙන්නේ. ස්කයිප් එකේ මහත්මියත් සම්බන්ධ වෙනවද? අවස්ථරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මහත්තයා මට හිතෙන්නේ එතන දැන් මේ මෑණියන් වහන්සේට දැන් ධර්මය ඇහෙන එක දැන් අපි ඉස්සර දැන් මේක ගැන තේරුම් ගන්න ඉස්සර දැනගෙන හිටියේ අපිට මේ ඔක්කොම පිටින් ඇහෙන දේවල් කියලානේ. දැන් එතනින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපෙන් මේ පිටින් ඇහෙන දෙයක් නෙමේ තියෙන්නේ මේ තමා තුලින්මයි මේක හැදෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නේද මහත්තයා එතනදී? එහෙම මම වෙනස් කරනවා. අවසරයි නෝනා, මේ ඔබතුමේ අදහස් කරේ එතනින් මොකද්ද?
දැන් මෑණියන්ට බණ අහනකොට බණ වචන ඇහිීමට වඩා අර පෙනුණා කිව්වනේ ඇහෙන විදිය. ඔව්. එතකොට දැන් අපි ඉස්සර හිතන්නේ දැන් අපිට මේ කනට ඇහෙන දේ අපි දැනගන්නවා කියන එකනේ. ඔව්. දැන් ඊය අදහස සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා දැන් ඔබතුමියට මේ ඔබ වහන්සේට එතන පැහැදිලිවම පේනවා මෙතන මේ සංස්කරණය වෙන දේ තමයි අපි දැනගන්නේ කියන එක. ඔව්. ඒක එතන හොඳට පැහැදිලි වෙනවා නේද මෑණියන් වහන්ස? ඔව්. ඒ කියන්නේ එතනදී අර මේ අර එතන මට හිතෙන්නේ අර මේ රූපේට අපි නිත්‍යයෙන් අල්ලගෙන තියෙන රූපයක් මෙහෙම තියෙනවා කියලා. එතකොට එතන වචනේ ඒ දැකීම තුළ අර රූපේට තියෙන නිත්‍ය සංඥාව මේ කැඩීමක් කියලා තමයි මේ වැටහීමක් තියෙන්නේ. එතන එතනම ඇතිවෙමින් නැතිවෙමින් යන බව එතනදී අත්දකින්නවා නේද? ඔව්. ඒ කියන්නේ මේ වචන ටිකක් දරාගෙන යනවා කියලා තමයි මම එතන අත්දැක්කේ. එතකොට මට හිතෙන රූපයක් මම දැක්කේ නැති නිසා මේ ඒ රූපේට තියෙන නිත්‍ය සංඥාව එතන කැඩිලා කියන එක තමයි මේ ප්‍රකට වුණේ. දැන් අර අනිත් නෝනා ඉස්සෙල්ලා කිව්වනේ ඒ නෝනාට දැන් අර යෝ යන්න එනකොට ඉසුරු ටික එහෙම නැතත් නෝනා ඒ වචනේ දන්නවා කියලා. එහෙමයි නෝනා. එතනදී නෝනාට දැන් ඒ දැන් අකුරු වලින් පෙන්නනාට පස්සේද යෝ යන්න විතරක් කියවෙනවද නැත්නම් යෝ යන්න ශබ්දය ඇහිලා දැනීමක් නැතුව ඒක දැනගන්නවද කොහොමද එතන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද නෝ? දැන් නෝනා මම දැන් ඇස් දෙක පියාගෙන බණ අහන්නේ. එතකොට දැන් ඉස්සර දැන් මම අර කිව්වේ ඉස්සර දැන් ඒ බණ අහනකොට ඒ බණ කොයි හරි ඇහිලා තිබුණු ඒ තන හැදි අර ඡායාවක් වගේ හැදිලා මේ ඒ තන වචනෙන් එනවා මේක මෙතනදී ඇහුණා කියලා. ඔව්. ඒ වගේ දැන් ඒ අතර එතකොට බණ ඇහෙන්නේ නැහැ. ඒ බණ අහන අතර දැන් රූප දකින්නවා. සමහර වෙලාවට දැන් ඔෆිස් එකේ හරි කවුරු හරි මතක් වුණාම එයාගේ රූපේ ඡායාවක් වගේ හැදිලා තමයි අර නම දෙන්නේ. ඔව්. දැන් අර දැන් මේ බණහන එකත් අර චූටි වෙලාවල් වලට කැඩිලානේ තියෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ විනාඩි 5ක් කියලා. විනාඩි 10ක් මං බණ අහනකොට දැන් බණ අහනකොට මට ශබ්දයේ විදිහට එන්නේ අර වචනේ. අකුර මුල අකුර ඇහෙනවා. මුල අකුර ඇහිලා අරක අර වචනේම හැදෙන හැටි ශබ්දෙන් එනවා. හඬෙන් එනවා. යෝ කියෙවලා යෝනිසෝමනසිකාරය කියලා එනවා කියන එකද ඒ කියන්නේ? ඔව්. දැන් වියෝ යන්නේ වෙන වචනයක් වුණත් ඒක මම දැනගන්නවා. දැන් යෝගියා යෝ යන්නේ ඒ බණේ වෙන මොකක් හරි වචනයක් තිබුණත් ඒක අර ඒක වචනය සම්පූර්ණයෙන් ඇහෙන්න කලින් මම දැනගන්නවා සංඥාවෙන්. අසන්නව දකින්නවලින් මේ මහත්මිය නේද? දකින නිසා ශබ්දයෙන් ඉස්සෙල්ලා දැනගන්නවා කියන එකයි කියන්නේ නේද? ඔව් ඔව්. සංඥාවේ ඒක අර පින්නනවා බෝඩ් එක දකින්නවා නේද? ඒ බෝඩ් එක එතනදී හැමතිස්සෙම එහෙම දකින්නේ නැහැ. අර ශබ්දයෙන් එන්නේ, හඬෙන් එන්නේ. එතකොට මහත්මිය එතන දැන් මේ එතනදී මේ ඔබතුමිය කියන්නේ දැන් කියවෙන වචනේම තමයි නිතරම එන්නේ කියලාද නැත්නම් මේ වෙන වචනත් ඇවිල්ලා ඊට පස්සේ අර කියවෙන වචනයත් එක්ක ආයෙ නිවැරදි කිරීමක් වගේ වෙනවද එහෙමද? නෑ, ඒ කියවෙන වචනේ ඒ යෝනිසෝ මානසිකාරය නම් ඒකම එහෙම දැනගන්නවා. යෝගියා කිව්වනම් යෝගියා කියලාම දැනගන්නවා. හැබැයි ඒක දිගටම කරන්න බෑ. ඒ කියන්නේ පැය ගණන් එහෙම බණ අහන්න බෑ. එතකොට අර 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 විදිහට අර දැන් ඔබතුමන්ලා කියපු වගේ මානසිකාර වලට යනවා. නෝනේතර කොහොමද දන්නේ යෝ කියනකොට යෝනිසෝ මානසිකාරයම එන වචනේ කියලා කොහොමද? එතකොට ඒක කියවෙනවා. හඳකින් හරි හරි. එතකොට ඒ තමයි නෝනාගේ ඇතුලේ තියෙන මානසිකාරය යන වචනේ නෝන ඇතුලේ ඔය එන්නේ. තේරෙනවද ඒක? ඔව්. හැබැයි ඒ ඊට පස්සේ ඒව මොනවද කියලා දන්නේ නැහැ. නෑ, දැනගන්න නෙමෙයි. දැන් නෝනට ඇහෙනොත් යෝ කියන එක. ඔව්. ඊට පස්සේ නෝනා ඇතුලේ එතන යෝනිසෝ මානසිකාරය කියලා වචනේ දෙනවනේ නෝනා. ඔව්. කලින් දෙනවනේ. ඔව්. එතකොට
අරක සමහරක් වලට හරියන්න පුළුවන් වැරදෙන්න පුළුවන්. ඒතර ඒක නෙමෙයි නේ එන ඒ ඇහෙන ඒ වෙලාවේ ඒ ආපු වචනේ නෙමෙයි නෝණගේ එන්නේ. නෝණගේ ඇතුලේ තිබ්බ වචනේ නේ එතන. නෑ නෑ අර බණේ වචනේ එන්නේ. එතකොට යෝ යන්නේ කොහොමද ඕන? එතකොට වචනේ ඇහෙන්න කලින් කලින් කොහොමද ඕන දන්නේ ඒක? ඒ කියන්නේ දැන් නියන්න නියන්න යෝනි දැන් වචන වචන බණේ යනවනේ. ඔව්. යන වේගයෙන්ම අර වචනේ ඇහෙනවා. ආ එතකොට කලින් ඇහෙන්නේ නෑ. හරි. යෝනිසෝ කියලා අකුරු අකුරු ගිහිල්ලා වචනේ හැදෙන. ආ. එතකොට කලින් හැදෙන්නේ නැහැ. කලින් ඇහෙන්නේ නැහැ. ආ. එහෙම වුණත් හරි. එතකොට දැන් කලින් ඇහෙන්නේ නැහැ මහත්තයා. අරකත් එක්කම යනවා. දැන් යෝ කිව්වම නෝනට යෝනිසෝනිස් කියලා හිතන්න බෑ. ඊළඟට නියන්න ආවම තමයි යෝනි වෙන්නේ. ඊට පස්සේ සෝ වෙනවා. එහෙමම තමයි. ඔව්. එහෙම එහෙම එකින් එකට. අර යන විදිහට මගෙන් කලින් මුකුත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වීත රාගයි වීත ද්වේෂයි වීත මෝහයි. ධර්මය සුපටිපන්නයි උජුපටිපන්නයි. අයියෝ කෙල උනා කෙල උනා කෙල උනා. ධර්මයේ කොහෙද සුපටිපන්න? ධර්මයේ සුපටිපන්න නෑ ධර්මයේ. ධර්මයේ සාන්තිටි. අයියෝ කෑව වැඩි කෑව වැඩි. ධර්මයේ සුපටිපන්නයි සුපටිපන්නයි. මගේ සීලේ මම වීතරාග. මම වීතරාග. බුදුහාමුදුරුවෝ ද්වේෂ සහිතයි. බුදුහාමුදුරුවෝ ද්වේෂ සහිතයි. ඔන්න දැන් අයියෝ කෙල වුණා කෙල වුණා. බුදුහාමුදුරුවෝ ද්වේෂ නැහෙනේ. බුදුහාමුදුරුවෝ ද්වේෂ අයින් කළාන් තින්නේ. බුදුන් නිසා ද්වේෂ නැහෙනේ. කාටවත් එක තරහක් නැහෙනේ. වෛර කරන්නේ නැහෙනේ. ආ මොකද්ද මේ උනේ? අයියෝ එන්න ගහලා ඉන්න ගහලා ඉන්න ගහලා කොඩි විනයක් කොඩි විනයක් කොඩි විනයක් මෙන්න ඉවරයි. මොන්න දැන් අර මැච් එක බලනකොට දැනගත්ත දේවල් දැන් ඇහවාගෙන පර්යංකේ ඉන්නකොට දැනගත්ත දේවල් මොන්න එකින් එක දැන් බලන්න පිණුදුනි. දැන ගැනීම එකින් එක එනකොට මොකද්ද සිතුනේ? බුදුහාමුදුරුව රාග සහිතයි බුදුහාමුදුරුව ද්වේෂ සහිතයි. දැන් මොකද්ද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? මොකද්ද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? මගේ නම් රාගයක් නැහැ. මම නම් ద్వේෂයෙන් තොරයි. මට දැන් තරහ යන්නේ නැහැ. එහෙම නැත්නම් සංඝ රත්නය සාන්දිට්ඨිකයි. සංඝ රත්නය සාන්දිට්ඨිකයි. කොහේ තියෙනවද කොහෙන් ආවද කොහොමද දැනගත්තද කියලා දැන් මෙන්න මේ පින්නතුන් මෙන්න මේකට අවදි වෙන්න ඕන කියන එක බුදු පියාණන් වහන්සේ නැවත පැනවිල්ලක් කරනවා. නැවත කොටස් දෙකක් දෙනවා. මහණෙනි කෙලෙස් තවන වෙර ඇතුව සිහියෙන් නුවණින් සිටින්. සිහියෙන් නුවණින් සිටින්. අන්නේනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ වෙලාවේ සිහිය තිබ්බන සිහිය මොකද්ද? දැන ගැනීම. මොකක්ද දැන ගැනීම? මේ මොහොතේ වෙච්ච දේ දැන ගැනීම. මේ මොහොතේ මොකද්ද වුනේ? බුදුහාමුදුරුවෝ රාගෙට ආවද? බුදුහාමුදුරුවෝ ද්වේෂෙට ගියාද? බුදුහාමුදුරුවෝ කඩුවක් අරගෙන අනිත් අය පස්සේ ඉලවනවද? එහෙම නැත්තම් මේ මොහොතේ ඒ වගේ දෙයක් පිළිබඳව මට දැන ගැනීමක් පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ කායානුපස්සන. අන්න දැන් දැනගත්තනම් මෙතන මොකද්ද උනේ? බුදුහාමුදුරුවෝ ද්වේෂ සහිතයි. බුදුහාමුදුරුවෝ ද්වේෂ සහිතයි. එහෙනම් බුදුහාමුදුරුවෝ ද්වේෂ සහිතද? බුදුහාමුදුරුවෝ මිනී මරනවාද? බුදුහාමුදුරුවෝ හොරකම් කරනවාද? එහෙම නැත්නම් මේ වෙලාවේ මේ තොරතුරෙන් මොකද්ද මට දෙන්නා වූ පණිවිඩය? බුදු කෙනෙක් ගැන කතා කරනවාද? නැත්නම් මේ මොහොත ගැන පමණක් කතා කරනවා? කොහෙද මේකේ මුල තියෙන්නේ? කොහෙද මේකේ මැද තියෙන්නේ? කොහෙද මේකේ අග තියෙන්නේ? අන්න මුල මැද අග. මුල මැද අග. දැන් මේ අය දන්නවා මෙන්න මේ කායනපසනා වෙච්ච නිසා දැන් පර්යංකයට ඕක දාන්නත් පුළුවන්, සක්මණ දාන්නත් පුළුවන්. දැන් සක්මණේ මේ ඇවිදිනව දන්නෙත් නෑ, නිදාගෙන දන්නෙත් නෑ, හිටගෙන දන්නෙත් නෑ. සක්මනේ කියලා මෙයා කියනවා. අන්න දැනෙනව මොකක්ද? දැනෙනවා
රූපය රූපයක් කොහෙද මුල තියෙන්නේ? මුල තියෙන්නේ රූ. මුල තියෙන්නේ රූ. එහෙනම් මුලට කලින් මොකක්ද? මුල හට ගන්නකොට ඔන්න හට ගැනීම. මොකක්ද එහෙනම් දකින්නේ? අන්න දකින්නේ මෙන්න මේ මොහොතේ හට ගන්නා වූ මෙන්න මේ ප්‍රකට වීම හෙවත් මේ කෙලෙසේ මුලයි දකින්න. කෙලෙසේ මුලයි දකින්න. මොකද්ද කෙලෙසේ මුල කියලා දකින්නේ? මෙන්න මේ තමන්ට අරමුණු වන්නා වූ මෙන්න මේ අරමුණේ රූපය. අරමුණේ රූපය. දැන් මෙය බලන්න භාවනා අත්දැකීම් තියෙන සියලු දෙනාට මේ වන විට මේ අත්දැකීම තියෙන්න ඕන. භාවනාව පැත්තකින් තියලා දැන් මේ පින්නතුන් මේ වෙලාවේ භාවනාවක් කරමු. අද ඔන්න අලුතෙන් වැඩක් කරමු. දැන් බණ අහන එක පැත්තකින් තියලා දැන් භාවනා කරනවා. අද අර සරම් පන්ති සරම කරනවා. අන්න ගණන් පන්ති ගණන් හදනවා. දැන් ගණන් පන්ති ගුරුතුමියත් එක්ක මේ ශිෂ්‍යයා ගාන හදනවා වගේ අද දැන් මෙන්න මේ බණ ඇහෙන එක පැත්තකින් තියලා දැන් භාවනා කරමු පින්නතු. මොකද මේ භාවනාව ඒ තරම් පටලවාගෙන තියෙන නිසා සමහර අය මොන පටලවලක නැහැ. ඒ පටලවල නැති අයගෙන් ලැබෙනා උතරතුරු මත දැන් මේක ඉස්සරහට යන්න. අන්න එතකොට දැන් තීරු ගන්න ඕන ඉතාමත් සරලව මොකද්ද දැන් මේ වෙලාවේ තමන් මේ බලන්න. දැන් මෙන්න මේ රූපය තමයි පරීක්ෂා වෙන්නේ. රූපේ පරීක්ෂා වෙනවද නැති කියලා බලන්න පින්නතින් කොහොමද භාවනා කරන්නේ? දැන් මේ සෑම කෙනෙකුටම බණ ඇහෙන්නා වූ මේ තිබෙන්නා වූ තමන්ගේ ශබ්දකෝෂයේ නැත්තම් තමන්ගේ වචන අතර තිබෙන්නා වූ වැදගත්ම ඉතාම ජනප්‍රිය වචනයක් තමයි අම්මා. අම්මා. දැන් ඔන්න අම්මා කියලා කොහොමද දැනගත්තේ කියලා බලන්න මේ මොහොතේ දැන්. මෙන්න මේ බණේ නෙමෙයි දැන් පැත්තකින් තියෙන්නේ. මේ මොහොතේ මොකද්ද මම දැනගත්තේ? මේ සියලු පින්නතුන් මේ බණ ඇහලා මේ මොහොතේ මොකද්ද දැනගත්තේ? අම්මා. කොහොමද දැනගත්තේ කියලා දැන් බලන්න. මොකද්ද තමන්ට මැවිලා පෙනුනේ කියලා. භාවනාව දියුණු වෙලා භාවනාව සාර්ථක වෙලා භාවනාවේ යම්කිසි ප්‍රමාණයකට සතිමත් වීම තුළ වෙච්ච දේ ඒ ආකාරයෙන් දැනගත්තා ඉන්න පුළුවන්. ඒ අය මොකද්ද දැනගත්තේ කියලා දැන් තමන්ම කියන්න බලන්න. ඒ අය නැති අනිත් අය මොකක්ද දැනගත්තේ කියලා තමන්ම තමන්ට දැන් කියන්න බලන්න. අම්මා කියනකොට මෙන්න මේ හිසකෙස් තියෙන මූණක් තියෙන මෙන්න මේ මීට පෙර තමන්ට හුරු පුරුදු මෙන්න මේ රූපය මැවිලා පෙනුන නැද්ද? මේ මොහොතේ තමන් ඉස්සරහා ඒ රූපේ තියෙනව නැද්ද කියලා බලන්න. නැවත වරක් අම්මා කියලා කියන්න බලන්න. අම්මා කියනකොට කොහෙන්ද පටන් ගන්නෙ කියලා බලන්න ඕක. අම්මා කියනකොට කොහෙන්ද පටන් ගන්නෙ කියලා දැන් බලන්න පිනුතුන. අන්න දැන් කොහොමද මේ රූපේ මැවිලා පෙනුනේ කියලා. දැන් කියන්නේ මේ ආගෙ තිබෙන්නා වූ ඊළඟ ජනප්‍රියම වචනය තමයි තාත්තා. තාත්තා. දැන් මොකද්ද මැවිලා පෙන්නේ කියලා බලන්න. දැන් මොකද්ද මැවිලා පෙන්නේ? තාත්තා. ඒත් අර වගේම එකක් තමයි කිව්වොත් නම් සංසන්දනය කරොත් හිසකෙස් තියෙන මේ නහය කටබඩ තියෙන ඇඳුම වෙනස් හැබැයි. අම්ම ඇඳන් ඉන්නේ එක නෙමෙයි තාත්තා ඇඳගෙන. ඇඳුමත් පේනවද? පේනවා. උස පේනවද? පේනවා. පාට පේනවා. ඔන්න රූපේ. ඔන්න මැවෙන ආකාරය. සමනුපස්සනා සූත්‍රය. සමනුපස්සනා සූත්‍ර. මහන්නෙනි මනස ඇත. ධර්මතා ඇත. අවිද්‍යාව ඇත. අවිද්‍යාව නිසා හට ගන්නා ස්පර්ශය ඇත. දැන් මේ අය මේ මොහොතේ මේ ලෝකේ කොතන හිටියත් ලිබියාවේ වෙන්න පුළුවන්, ඇමරිකාවේ වෙන්න පුළුවන්, කෙන්යාවේ වෙන්න පුළුවන්, රුසියාවේ වෙන්න පුළුවන්, ඉතියෝපියාවේ වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්, ජපානයේ වෙන්න පුළුවන්, ලංකාවේ වෙන්න පුළුවන්, ඉන්දියාවේ වෙන්න පුළුවන්, අප්ගනිස්තානෙත් වෙන්න පුළුවන්, ඊශ්‍රායලෙත් වෙන්න පුළුවන්, බහරේන් වලත් වෙන්න පුළුවන්.
කොහේ හිටියත් පින්නදුනි මෙන්න මේ දැන් අම්මා තමන් ඉස්සරහා ඉන්නවද, අම්මා කවුරුරේ ඇඳලා පෙන්නනවද, අම්මා එහෙම නැත්තම් වෙන ආකාරයකට එනවද, දැන් මම අම්මව දකින්නවද නැද්ද, තාත්තව දකින්නවද නැද්ද? දැන් ඕක දාලා බලන්න ඇමරිකාවේ වෙන්න පිළං කියනකොට අන්නේ එතන ප්‍රදාන ඇමරිකාවේ වෙන්න පුළුවන්. මොකද්ද දැක්ක රූපේ කියලා දැන් කියන්න බලන්න. අපගනිස්ථානයේ වෙන්න පුළුවන්. මොකද්ද දැක්ක රූපේ කියලා දැන් බලන්න. කෙන්‍යාවේ වෙන්න පුළුවන්. කෙන්‍යාවේ වෙන්න පුළුවන්. මොකද්ද දැක්ක රූපේ කියලා බලන්න. ඉතියෝපියාවේ වෙන්න පුළුවන්. ඉතියෝපියාවේ වෙන්න පුළුවන්. මොකද්ද දැක්ක රූපේ කියලා බලන්න. රුසියාවේ වෙන්න පුළුවන්. රුසියාවේ වෙන්න පුළුවන්. මොකද්ද දැක්ක රූපේ කියලා බලන්න. ඔන්න පින්නදෙනි එක එක රටේ නම කියවෙනකොට එක එක ආකාරي රූප දැක්කද නැද්ද කියලා දැන් තමන් තමන්ගෙන් පරීක්ෂා කරලා බලන්න. හැබැයි භාවනා නොකරපු පින්නතුන් නම් පින්නතුන් මේ පරීක්ෂණය කරන්න යන්න එපා. කරන්න ගියදී ලොකු අමාරුවක් වැටෙනවා. මේ වන විට මේ බණ ඇහිලා භාවනාව ආරම්භ කළ නැත්නම් ක්‍රමානුකූල මාර්ගයට තවම බැසගෙන නැත්නම් අන්න ඒකට අනුගත වෙලා සක්මනක් දෙකක් අවම වශයෙන් කෙරලා තියෙනවා නම් පර්යංකයක් දෙකක් අවම වශයෙන් කෙරලා තියෙනවා නම් ඒව කිරීම තරම් ප්‍රමාණවත් චේතනාවක් Tamanට පහළ වීමට ඒව ඒ කළ යුතු ආකාරයෙන් ලැබිලා තියෙන උපදේශ වලට අනුකූලව කරන්න ඕනයි කියන චේතනාව පහළ වීමට තරම් ප්‍රමාණවත් බණ Tamanට ඇහිලා තියෙනවා නම් ඇහිච්ච බණ නැවත නැවත මෙනෙහි වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ සඳහා මේ පිළිඳුන් දන්නවා මොකද ඇහිලා තියෙන බණේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි අධ්‍යය. ඒක යෝනිසෝ මනසිකාරේ පළවෙනි අධ්‍යයර වෙනකොට උදෑසන අවදි වීමේ පළවෙනි පියවර තුල පළවෙනි පියවර ලෙස තමාට දැන් බණක් අහන එක තමයි මොනසෙල්ලම් තිබ්බත් මොනවා තිබ්බත් අම්මා මැරිලා පෙට්ටියේ තියෙන ඉස්සරහ ගේ ඇතුළේ ඉන්න මමත් හැබැයි නැකිට්ටේ කාමරේ නැකිල්ල අම්මගේ මිනිය බලන්න දුවන කලින් මේ විනාඩි 5ක් බණක් අහලයි එළියට ගියේ කියන මට්ටමට මේ පිනදුන් ඇවිල්ලා තියෙනවා පිනදුනි. මේ බණේ තවත් තේරුම් ගන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ මේ හරහා අවබෝධ කරගන්නයි. දැන් තියෙන්නේ මේ හරහා අවබෝධ කරගන්න. එහෙම නැත්තම් පිනදුනි තවත් බණ අහලා තවත් මේවා මෙන්න මේ බණ පරීක්ෂා කරමින් විවිධාකාර පරීක්ෂණ කරන්න වෙනවා. අන්නේ ආකාරයට තමන්ට පළවෙනි යෝනිසෝ මනසිකාරය කියලා මෙන්න මේ ධර්මය නැවත නැවත මා තුළම මෙනෙහි විය යුතුයි, ධර්මය නැවත නැවත මා තුළම මෙනෙහි විය යුතුයි කියන එක දැන් තමන්ට දන්නව නම් පින්නදුනි අන්න ඒ අය වෙනුවෙන් තමයි මෙන්න මේ බණේ කියවෙන්නේ. ඉන් පහළ මට්ටමේ ඉන්න අය පින්නවලු මේ අය මීට පෙර පින්නතුනි ඇහිලා තිබෙන්නා වූ කියවලා තිබෙන්නා වූ බණ අහලා ශ්‍රවණය කළා ඊවයි තිබෙනා වූ ආකාරයට අනුගත වෙන්න. ඒ සඳහා උපදේශමාලාව මූලික වශයෙන් පසුගිය සතියේදලා නැවතරක් ආවා යෝනිසෝ මනසිකාරේ පළවෙනි අධ්‍යයන කොහොමද මේ ප්‍රශ්න ටික සකස් වෙත්තේ, මොන වගේ ප්‍රශ්නද මූලික වශයෙන් සකස් වෙත්තේ. අන්න ඒ අනුව මේ මාතෘකාව 20ක් යටදී ප්‍රශ්න සකස් කරගන්න ආකාරය පසුගිය සතියේ දේශනා වෙලා තියෙනවා. මේ යටතේම ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම යටතේ ඒක මේ අය නැවත නැවත ශ්‍රවණය කළා. එතනින් වැඩි ආරම්භ කළා පළවෙනි යෝනිසෝ මනසිකාරයට බැසගත යුතුයි, පළවෙනි යෝනිසෝ මනසිකාරය කළ යුතුයි කියලා තමන්ට චේතනාවක් ආවනම් පින්නදුනි අන්න එතන ඉඳලා ඒ චේතනාවට අනුකූලව දීලා තියෙන උපදෙස් වලට අනුගත විය යුතුයි. මම එවනම් මෙන්න මේ ප්‍රශ්න ටික කොලෙක ලියා ගන්න ඕන, ඊ ලියාගෙන නැවත නැවත බණහලා ඒ ප්‍රශ්න ටික නිවැරදිව කියලා තියෙන ආකාරයට ලියා ගන්න ඕන, ලියාගෙන ඒක බලාගෙන ඒ විදියටම කියවන්න ඕන, ඒ විදියටම කියවන්න ඕන. අන්නේ උපදෙස් ටික පිළිපැද්දනම් පිනදුනි අන්න එයා භාවනාව ආරම්භ කිරීමට සුදුසුයි. දැන් ඒ තැනට පුළුවන් දෙවනි යෝනිසෝ මනසිකාරට යන්න. දෙවනි යෝනිසෝ මනසිකාරට ගිහිල්ලා දෙවනි යෝනිසෝ මනසිකාරයේදී ඒ තැනත්ත මොකද කළේ? දැන් අන්න නැවත වරක් එතෙන්ට දීලා තියෙන උපදේශ ටිකක් අන්නේ උපදෙස් ටික ඒ ආකාරයටම පිළිපදින්න ඕන.
එනම් පළවෙනි යෝනිසෝ මනසිකාරයේ උදේ නැකිට වෙලාවේ සිද්ධ වෙනවද නැද්ද කියලා තමන්ට තහවුරු වෙනකම් පිනදුනි. පළවෙනි යෝනිසෝ මනසිකාරයේම ඒ විදියටම කළ යුතුයි කියන එකට තමන් කොහොම හරි පින්නදුනි වෙරදරන්න උනා. මේක තමයි මෙන්න මේ කෙලෙස් තවන වැර ඇතුව කියලා කියන්නේ. උකට තවත් නමක් කියන මේ පින්නදුනි සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මේ තව තව අකුසල් හට ගැනීම, නූපන් අකුසල් හට ගැනීම, හටගත් අකුසල් නැති කිරීම, අන්න ඒකටයි වෙරදරන්න ඕන පින්නදුනි. එහෙනම් උපන් අකුසලෙ නැති කරගන්නත් නූපන් අකුසලය ඇති නොකර ගැනීමත් වෙතන් ඇතිවීම වලක්වා ගැනීම සඳහායි වෙරදරීත්තේ පින්නතුනි. අන්න හොඳට තේරුම් ගන්න මෙන්න මේකයි කෙලෙස් තවන වැර. ඒ වගේම මොකද්ද නූපන් කුසලය උපදවා ගැනීම උපන් කුසලය වැඩි දියුණු කර ගැනීම. නූපන් කුසලය උපදවා ගැනීම උපන් කුසලය වැඩි දියුණු කර ගැනීම. ඒ අනුව මේ පිනතුන්ට තවත් සූත්‍රයක් ඇහෙලා තියෙනවා. මොකද්ද? අකුසල රාසි සූත්‍රය. සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා. සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා අකුසල රාසි සූත්‍රය. ඒ අනුව අකුසල රාසි සූත්‍රය අනුව දැන් බුදු පියාණන් වහන්සේ අහනවා මහණි භික්ෂුන් වහන්සේලාගේ, මහණෙනි මොකක්ද අකුසලය? මහණෙනි අකුසලය පංච නීවරණයි. මහණෙනි මොකක්ද කුසලය? කුසලය නම් සතර සතිපට්ඨානයයි. දැන් අන්නේ නම් පංච නීවර. එනම් මොනවද මේ අකුසල් කියලා නැති කරගත යුත්තේ? එනම් පංච නීවරණයක් ආවනම් ආපු දේ නැවත එන එක වළක්වා ගැනීමයි දැන් කරගත යුත්තේ. ඔන්න පින්නදී දැන් තේරුම් ගන්න ගැඹුරු තැනකටයි එන්නේ. හැබැයි බණ අහලා භාවනා කරපු අයටයි මේ බණ අදාළවන්නේ. ඒ නිසා මීට පෙර තිබුණා වූ බණ අහලා අනිත් අය ඒ තැන් වලට යන්න වෙනවා. ඒ ඇයිටත් හැබැයි උපදේශයක් විදිහට මෙතනින් ගන්න පුළුවන් මේ ටික කොහොමද මේ වැඩේ කළ යුත්තේ කියලා. කළ යුත්තේ නම් පින්නදුනි දීලා තියෙන උපදේශ වලට අනුව මේ ප්‍රකට වෙනවන යමක් දැන් ආරම්භයේදී කියුණා මේ අය දන්නවා. මේ දැනගත්තයි කියන්නේ ක්‍රිකට් මැච් එක බලනකොට රූපහානි ඉස්සරහා වාඩි වෙලා එකින් එක දැනගැනීමත්, භාවනාවට වාඩි වෙලා නිවන අරමුණු කරගෙන ඉන්නකොට මේකින් එක දැනගැනීමත් අතර වෙනසක් තියෙන විදියක් නැහැ කියලා දැන් වෙනකොට මේ පිනදුන් තේරෙනවා. මොකද ඒකට පැහැදිලි ප්‍රායෝගික උදාහරණ බුද්ධන් සාකච්ඡා වුණා විනාඩි පෙර. අම්මා කියලා දැන් සිහිපත් වෙනකොට මොකද්ද පේන රූපේ? එහෙනම් රූපවාහිනී ඉස්සරහා හිටියක් නැතත් පිනදුනි ක්‍රිකට් මැච් එකක් කියනකොට මොකද්ද ප්‍රකට වෙන රූපේ? ක්‍රිකට් මැච් එකක් කියනකොට පින්නදුනි ක්‍රිකට් බෝලයක්, ක්‍රිකට් පිත්තක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමන් දන්න, එහෙම නැත්නම් පෙන්නනවද, එහෙම නැත්නම් වොලිබෝලයක් පෙන්නනවද, ෆුට්බෝලයක් පෙන්නනවද, නැත්නම් රග බෝලයක් පෙන්නනවද? රගර් ගහනකොට අර මරා ගන්න රණ්ඩු වෙන රණ්ඩු ඉල්ලක් පෙන්නනවා. රගර් ගහනකොට නම් පෙන්නන්නේ මොකද්ද පින්නදුනි? මරා ගන්න පොර කණ එක. ෆුට්බෝල් ගහනකොට පෙන්නන්නේ ඒකනේ පින්නදුනි. හැබැයි ක්‍රිකට් ගහනකොට එහෙම එකක් පෙන්නන්නේ නැහැනි. ක්‍රිකට් ගහනකොට ලොකු ග්‍රවුන්ඩ් එකක් පෙන්නනවා. ෆුට්බෝල් ගහනකොට ඒක ෆෝකස් කරලා එක තැනක් පෙන්නනවා. එකෙක් පොර කරනවා, අනිත් එකට ගහන්න, අනිත් එක බේරෙන්න පොර කරනවා. බෝලෙට් නෙමෙයි දෙන්න පොර කරන. එකෙක් ඒකට ගහන්න දඟලනවා, අනිත් එක එකෙන් බේරෙන්න දඟලනවා. රගර් කුවම ඊටත් වඩා වැඩි. ඕක නේද පින්නොත් දකින්න. අන්න ඒ වගේ කුඹුරක් කුවම දකින්න එක මොකද්ද? එහෙම නැත්නම් කොස් ගහක් කුවම මොකක්ද දකින්න? කුඹරක් වුවා මොකක්ද දකින්නේ? කොස් ගහක් වුවා. හැම ඒකටම බිනුනි මෙන්න මේ රූපයක් බවල පෙන්නනවානේ. හැම ඒකටම රූපයක් බවල පෙන්නනවා. එහෙනම් මෙන්න මේ භාවනාවේදී වාඩි වෙලා ඉන්නා වූ, මෙන්න මේ එහෙම නැත්නම් සක්මනේ ඇවිදමින් ඉන්නා වූ වෙලාවේදී මොකක් ප්‍රකට වුණත් බිනුනි, එහෙනම් අන්නේ ප්‍රකට වෙන දේ තමයි මොකක් කියලා කියන්නේ? නීවරණයක් කියලා කියන්නේ. ඔන්න අකුසලයේ බිනුනි.
එහෙනම් මෙන්න මේ නීවරණ කියලා දැන් ඒක බුදු පියාණන් වහන්සේ නැවත වරක් නම් පහකට දාලා ආයි පෙන්නනවා කාමච්ඡන්දය ව්‍යාපාදය තීනමිද්ධය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒව පින්නතුන් මෙතෙන්දි උත්සාහ කරන්න බා විනස ගන්න වෙනම් කරගන්න ඒව පසුව වෙන් කරගන්න පුළුවන් වේවි. දැන් මොකක් ප්‍රකට වුණත් පින්නොදෙනි දැන ගැනීමක් තිබුණා නම් දැන ගැනීමක් තිබුණා කියන්නේ මොකක්ද එහෙනම් දැන ගැනීමක් තිබුණා කියන්නේ කෙලෙසයක් හටගත් එහෙනම් අකුසලයක් හටගත් අන්න දැන් මෙයාට කියන්න පුළුවන් අකුසල රාසි සූත්‍රය සම්බන්ධ වෙච්ච නිසා අකුසලයක් හටගත් අකුසලයක් හටගත්තා නම් පින්නොදෙනි දැන් ඒක මත තව එකක් ආවොතින් පින්නොදෙනි එතනින් මොකද්ද කියන්නේ අන්න අතන නතර වුණාද තවත් ඉස්සරහට ගියාද අකුසල එකක්ද දැන් තියෙන්නේ එක දෙකක් වුණාද එක දෙකක් වුණා නම් දැන් දෙකයි පිනුද එහෙම උනේ නැත්තම් පිනුදනි පළවෙනි එක අකුසලයක් නෙමෙයි එහෙම උනේ නැත්තම් පළවෙනි එක අකුසලයක් නෙමෙයිද පළවෙනි එක අකුසලයක් පළවෙනි එක අකුසලයක් හැබැයි අකුසලය තව අකුසලයක් බවට පරිවර්තනයේ නොවීම දැන් අන්න ඒක කුසලයක්. ඒක කුසලයක්. දැන් ඔන්න තියෙනවා මොකද්ද? සත්‍ය. මොකද්ද කුසලයේ එතකොට? සතර සතිපට්ඨාන. අන්න බිනොදුනි මෙන්න මේ දකුණ කියලා දැන් ප්‍රකට වුණා. දකුණ කියලා දැනගැනීමක් තියෙනවා. දකුණ කියලා දැනගැනීමක් තියෙනවා. දැන් එහෙනම් දකුණ කියලා දැනගැනීම කියලා කිව්වෙම මොකද්ද පින්නදුනි දකුණ කිව්වේ එතකොට අකුසලය. එයි මේ වෙලාවේ මට නීවරණයක් ආවා. නීවරණයක් ආවන මොකද්ද ගලී? නීවරණේ කිව්වේ මොකද්ද? නීවරණේ කිව්වේ නිවන වැලක්. එහෙනම් මේ දකුණ ප්‍රකට වෙනකම් මම හිටියේ කොහෙද එතකොට? නීවනි. නීවනි. එහෙනම් මේ මූලික මට්ටමේදී අපි කියන්නේ මේක නිවන නෙමෙයි අපි කියන මේකට සත්‍ය සත්‍ය දැන් ගන්න සත්‍යයට මොකද උනේ මේ දකුණ ආපු නිසා දකුණ දැන ගැනීම නිසා සත්‍ය නැති වුණා නොදන්න බව නැතුව ගියා නොදන්න බව නැතුව ගියා අන්න ඒක මොකද්ද එතකොට අසත්‍ය අසත්‍ය එහෙනම් කොතනින්ද පටන් ගත්තේ අසත්‍ය පටන් ගත්තේ කොතනින්ද තන සත්‍ය නැති වුණේ කොතනින්ද සත්‍ය නැති වුණේ ද ද ද දකුණ දකුණ ද ද ද දකුණ දකු කු 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 දකු 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 කු දකු අන න න න න න න න න න කු න කු න කු න කු න කු න කු න ද ද ද කු 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 න න න ද කු න ද කු න ඔන්න පින්නතුනි රූපේ ඔන්න දැන් අර කලින් දැක්කා වූ රූපේ මොකද්ද මේ පින්නතුන් දකුණ කියනකොට මේ භාවනාවට අනුගත වෙලා පල්ලවිනි දවස්වල මේ පින්නතුන් දැන් තමන්ගේ අවධානය යොමු කළ බලන්න ඒ මොහොතේදී දකුණ කියවෙනකොට මේ පින්නතුන් අර අම්මා කියවෙන වෙලාවේදී අම්මාගේ රූපේ මවල පෙන්වපු විදියට ඇමරිකාව කියන වෙලාවේදී ඇමරිකාවේ රූපේ මවල පෙන්වපු විදියට කාර්යක කියනකොට කාර්යකේ රූපේ මවල පෙන්වපු විදියට තාත්තා කියනකොට තාත්තාගේ රූපේ මවල පෙන්වපු විදියට පින්නතුනි දකුණ කියන වෙලාවේදී මොකද්ද මවල පෙන්වුවේ දකුණ කියන වෙලාවේදී මොකද්ද මවල පෙන්වුවේ කකුලක් මවල පෙන්වුව කකුලක් මවල පෙන්වුව තවම පින්නතුනි භාවනාවට හරියට අනුගත වෙලා නැති මේ බණ දැන් බලන්න මේ මොහොතේදීම භාවනාව කරගන්න මේක මොකද්ද දකුණ කියන කියවෙනකොට මොකක්ද Taman දැනගත්තේ කියලා දැන් බලන්න පින්නතුනි දකුණ කියන මේ කකුලක රූපයක් නේද පෙවුනේ දකුණද වමද මොනවා හරි තොරතුරක් තිබ්බද එහෙනම් කකුලක රූපයක් පෙන්වුවොත් කකුලක හැඩතලයක් මොකද මේ අය කකුල කියලා කියන කොටසක් තියෙනවද
මෙන්න මේ වගේ තැනකින් පටන් අරගෙන මෙන්න මේ විදියට ගිහිල්ලා මෙන්න මේ ආකාරයටයි මේක තියෙන කියලා මෙන්න මේ කකුලක හැඩතලයක් රූපයක් ආකාරයක් සටහනක් පෙනුනද නැද්ද කියලා දැන් බලන්න පුළුවන්. හැබැයි දැන් ඉන්නේ කොහෙද කකුල දිහා බලාගෙන. එහෙනම් මෙයයි කියනවනම් ඇහැටයි රූප වෙන්නේ කියලා මේ ඇහැයි කකුලයි දෙකේ සම්බන්ධය දැන් තියෙනවද? නෑ, මෙයයි ඉන්නේ කොහෙද? ඇවිදිමි. සක්මණි ඉස්සරහට යනවා, ආපස්සට හැරිලා ආයි එනවා, ආයි යනවා. ඔය ඉන්න වෙලාවේද? එහෙම නැත්නම් දාලා බලන්න මේක පර්යංගෙට. පර්යංගේ දැන් ඔන්න මේ සද්දයක්. සද්දයක්. දැන් කොහෙන්ද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? මොකද්ද තියුනේ බින්දුද? අන්න දැන් මෙන්න මේ සද්දයක් කියනකොට සද්දෙට අදාළව මේ ඇයට තවම භාවනාව හරියට ආරම්භ වෙලා නැත්නම් මොකද්ද මැවිලා පෙන්නේ පින්නදුනි? සද්දේ කියන්නේ කලින් මෙයාට මැවිලා පෙන්නුණා බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරනවා, බල්ලෙක් බුරනවා කියනකොට දැනගැනීමට පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැත්නම් දැනගැනීම තුල තියෙන තොරතුරක් මොකද්ද? බල්ලෙක් දැක්කේ නැද්ද කියලා කියද්දී. බල්ලෙක් නැත් දැක්කේ නැද්ද? ඌ බුර බුර ඉන්න ආකාරයේ රූපය දැක්කද නැද්ද කියලා දැන් බලන්න. ආයි කියන්නේ බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරන. හෝන් එකක් ගන්න. හෝන් එකක් ගන්න. බලන්න පින්නෝදිනි, හෝන් එකක් ගන්නකොට තිබෙන රූපයයි දැන් කියලා බලන්න. බස් එක හෝන් ගන්න කියලා. බස් එක හෝන් ගන්න කියලා බලන්න. මොකද්ද තියෙන රූපේ බලන්න දැන්. කලින් තියෙන රූපේ දැන් තියෙන්නේ. දැන් දිනුවා. දැන් බස් එකක් තියෙන්නේ. ෆෝන් ගහනක් වුණා නම් තියෙන රූපේ පින්නතුනි බලන්න. ෆෝන් ගහනක් වුණා නම් ෆෝන් එකට අදාළව මේගොල්ලෝ ඔය සමහර වාහනවල දින උබන එකක් ඒක දැක්කද නැද්ද කියලා. සමහර වාහනවල දන්නවා බස් මේකේ මේ ඒක ඇතුළෙම ස්ටියරින් එක ඇතුළේ පුංචි එකක් තියෙනවා. සමහර ඒවායි බෝලයක් වගේ එකක් ලුකුට තියෙනවා. ලොරියක් කියලා කියනවා. ලොරියක් ෆෝන් ගහනවා. මොකද්ද පේන රූපේ කියන්නේ බලන්න. මොකද්ද පේන රූපේ කියන්නේ? කෝච්චි ෆෝන් එක. කෝච්චි ෆෝන් එක. මොකද්ද පේන රූපේ කියන්නේ බලන්න. අන්න පිනුදුනි, භාවනාව මෙන්න දැන් භාවනාව බණ ඇහෙන වෙලාවේ භාවනාව. බණ ඇහෙන වෙලාවේ භාවනාව. ඔන්න මෙන්න මේ ආකාරයට මේ පිනුදුන් මෙන්න මේ මවල දෙන රූපේ ඉනම් මොකක් ප්‍රකට වුණත් මොකද්ද පිනුදුන් ප්‍රකට වෙන්නේ නම් අන්න ඒ වෙලාවේ මෙන්න මේ තමන් දැනගන්න දේ පිළිබඳව තමන් මේ වන විට තමන් ළඟ තිබෙන්නා වූ මවාගත්තු රූපයක් තියෙනවා. මේකට කියන හැඩතල ආකාර සටහන් පැතිකඩක් තියෙනවා අපිට. අන්නේ පැතිකඩ අනුව මේ හැම වෙලාවෙදිම මෙන්න මේ රූපය මවල පෙන්වන එක තමයි පිනොදුනි මේ ලෝකය කියලා කියන්නේ. බෝංචි කියනකොට බෝංචි කරලේ මුල ඉඳලා අග දක්වා සියල්ල දකිනවා අපි. බෝංචි කියනකොට බෝංචි කපල නෙමෙයි ගන්නෙ, කඩලයි ගන්නෙ. කඩන්නේ මේ දෙපැත්තෙන් කල්ලා අයින් කළා. ඊට පස්සේ ඒවායි දෙපැත්තේ නම් මේවට අයින් කරන විදියට කඩාගෙන යන්න ඕන කියලා පැත්තෙන් පැත්ත මාරු කර කර අන්න පින්නතුනි රූපේ විදියටම දෙන්නේ නැද්ද කියලා. ඔන්න ඔය විදියට පින්නතුනි ඕනෙකට බලන්න දැන් භාවනාවේදී දැන් මෙන්න මේක තමයි පින්නතුනි මේ සතියෙන් දැන් මේ දිහා බලනවා. බලනකොට දැන් තවන්න තේරෙනවා පින්නතුනි භාවනා වැඩි දියුණු වෙනකොට එනම් මෙන්න මේ වචනයේ ක්‍රමංගෙන් ක්‍රමානුකූලව සංසිඳනකොට අන්න දැන් නීවරණ ප්‍රකට වීම වරමුණු ප්‍රකට වීම ටිකෙන් ටික සංසිඳනකොට කායානුපස්සනාවේ පියවර හතරට ක්‍රමානුකූලව යනකොට දැන් තමන්ට තේරෙනවා මේ දැන ගැනීමක් තනින් නතර වෙනවනම් තව තව දැන ගැනීම වලට යන්නේ නැත්තම් දැන් අන්න එතන තියෙනවා මොකද්ද? සතිය. දැන ගැනීම වැඩි වෙන්න වෙනුදුනි සතිය මොකද වෙන්නේ? එතකොට සතිය අසතිය බවට පත් වෙන වාර ගාන වැඩි. එනං මම ඉන්නේ සතිය තුලයි, දැන් මගේ නැතිවන්නේ සතියයි. සතිය නැති වෙලායි කොහෙටද යන්නේ? හැබැයි පින්නතුනි අන්න එතකොට හරියට මේක පරීක්ෂා වුණා නම් මෙයාගේ දැන් තේරෙනවා මේ තමන් පරයන්කේ ඉන්නේ මේ ප්‍රකට වෙලා තිනවා වේදනාවක්. වේදනාවක් එනං ආස්වාසයක්. එනං ආස් පටන් අරගෙන පින්නතුනි දැන ගැනීම ආරම්භ වුණා. ආරම්භ වෙලා මෙන්න කෙලවර වුණා. දැන් අන්න ඕකට තොරතුරු හොයාගන්න තියෙන්නේ කොහෙන්ද? දැන් ඕකට තොරතුරු හොයාගන්න උනා
කොහෙන්ද මේක මේ එන්නේ, කොහෙන්ද මේක යන්නේ? එහෙනම් පින්වතුනි මේක එන්න කලින් මේ පිළිවදෝ මොනවා ආකාරයේ දැනගැනීමක් හෝ තමන්ට තියනවද නැද්ද කියලා දැන් භාවනා අධ්‍යක්ීමට තමන් අනුගත වෙනකොට දැන් භාවනා අධ්‍යක්ීම තුළ තමන්ට පැහැදිලිව පෙන්නුම් කරනවා මේක මීට පෙර නම් දැනගත් එකක් නෙමෙයි. මීට පෙර දැනගත් එකක් නෙමෙයි කියන්නේ බිනුදුනේ නම් මෙන්න සත්‍යයෙන් හිටියොත් පමණක් මේක අවු වෙන්නේ තෝ. අන්න ඒකයි කෙලෙස් තවන ඇරැතුව සිහියෙන් නුවණින් යුතු. ඔන්න සත්‍ය පින්නදුනි ඔන්න ඔය විදිහට දිනු කරගෙන යනවනම් සත්‍ය ටික ටික දිනු වෙනවනම් හැබැයි මේක මේ කරන එක නෙමෙයි පින්නදුනි කෙරෙන එකක්. ඒ නිසා ඒකට උත්සාහ දරන්න එපා. තමන් කරන්නේ ආර්ය පරිශ්‍රණයයි. ආර්ය පරිශ්‍රණම් තමන් බලන්න පුළුවන් තරම් මෙන්න මේ දැනෙන දේ දැන ගැනීමටම මම උනන්දු වෙනවාද කියලා. ඒ දේ දැන ගැනීමට උනන්දු වෙනවා පින්නදුනි. එතකොට එනවා මොකද ක්‍රමානුකූලව මේ අරමුණටම කොටු වීම. අරමුණටම කොටු වීම. දැන් ඔය මොකද්ද මේ කොටු වෙනවා කියන්නේ? බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරනවා කියන දැනටම කොටු වෙනවා පින්නදුනි. බල්ලෙක් බුරනවා කියන දැනටම කොටු වුණා නම් පින්නදුනි ඒ දැන ගැනීම එකින් එක දැන ගැනීම පසුපස හමා යාම තුළ දැන ගැනීම ඉවර වීමත් සමගම දැනගත්තු බවත් මොකද වෙන්න ඕන? ඒකත් අවසාන වෙනවා පින්න. අන්න දැන ගැනීම දැන ගැනීමත් සමගම නිමා වෙන එක තමයි මෙන්න මේ ලෝකය කියලා මේ පින්නදුන් මේ අද්දකි. දැන් ඔන්න ඔය සඳහා මේ පින්නදුන් දන්නවා මේ උන්ට YouTube එක පාවිච්චි කරන අය පින්නදුන්ට Facebook පාවිච්චි කරන පින්නදුන්ට මෙන්න මේ බණේ මෙන්න මේ ආකාරයටම අද්දකපු අද්දකීමක් තියෙනවා. ඒ බණේ මේවට මෙයාට ඇහිලා ඇති සුළු කාලයකට විනාඩි 20ක වගේ කාලයකට මේ තියෙනවා විශ්ව ධර්මතාවය දේශනා වූ මොහොත කියලා. විශ්ව ධර්මතාවය දේශනා වූ මොහොත පිනදුනි අවුරුදු 2000 තිස්සේ මෙන්න මේ ප්‍රඥා තිබ්බ විශ්ව ධර්මතාවය තුළ මේ ධර්මතාවය ඉස්මතු කරවල දෙන්න ඒ සඳහා මේ ස්වාමින් වහන්සේ කියන මේ සබ්ද්වාහිනී යන්ත්‍රයේ කුලියට අරගෙන තියුණා විශ්ව ධර්මතාවය මේ ආමඳුර කරපු එකක් නෙමෙයි. ඒක තමයි ධර්මතාවයෙන් සිද්ධ වුණා උදී අන්නේ ධර්මතාවයේ ඉස්මතු වෙලා පිනුදුන එළියට ආවා මීට දින දෙකකට පමණ පෙර. මොකද්ද මේ ධර්මතාවය? කොහොමද මේ යමක් මේ ලෝකයේ කෙනෙක් දැනගන්නේ කියන ධර්මතාවය පිනුදුන. කොහොමද මේ ලෝකයේ කියන එක ගොඩ නැගින්නේ කියන ධර්මතාව. නැත්තම් සරලව කියන අපි තනි වචනෙන් මොකක්ද ලෝකය කියන්නේ? මොකක්ද ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ පිනුදුනි මේ දැන ගැනීමක්, දැනීමක්, දැනීමක්, විඳීමක්, විඳීමක්, දැනීමක් කියලා මේ පලෝක ධම්ම සූත්‍රයේ කියලා, ලෝකාන්ත ගමන සූත්‍රයේ කියලා, තව තව සූත්‍ර කොච්චර කිව්වත් පිනුදුනි අකුසල රාශි සූත්‍රයේ කියලා, සමුනුපස්සනා සූත්‍රයේ කියලා සූත්‍ර අතිවිශාල ප්‍රමාණයක් 200-250ක් විතර දැන්වට සාකච්ඡාදී. හැබැයි මේ ඔක්කොම සාකච්ඡා වුණත් පින්නදුනි කාටවත් නිවැරදිව පැහැදිලි අවබෝධයකට ගිහිලා තිබුණ නෑ පින්නදුනි. භාවනා අධ්‍යක්ීමක් දැකලා තිබුණ නෑ පින්නදුනි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මෙය සංසාරයෙන් ඈතර වෙන මාර්ගය තුල නෑයි කියලා, මෙය සෝතාපත්ති මාර්ගය තුල නෑ, සෝතාපත්ති අංග වැඩිලා නෑ කියලා ඒව වෙලා තියෙනවා පින්නදුනි. නමුත් මේකේ ඉහළ යනකොට තියෙනවා මේකේ උපාදානය. මොකද්ද උපාදානය කියන්නේ? කොහොමද උපාදානය අවබෝධ කරගන්නේ කියලා ඔන්න ඔය මාතෘකාව සාකච්ඡා වෙනකොට පින්නදුනි මේ ධර්මතා අවබෝධ සාකච්ඡාවලදී අන්න ඒකට අදාළව මෙන්න මේ කරුණ ඉදිරිපත් වෙලා ආවා. කොහොමද මේ යමක් දැන ගැනීම සිද්ධවන්නේ කියලා? කොහොමද දැන ගැනීම සිද්ධවන්නේ කියලා මිනික නෝන කෙනෙක් පැහැදිලි විස්තර කරනවා පින්නදුනි. ඔබ වහන්සේ කිව්ව මුලින්දලම අපිට එකම දේ ඔබ වහන්සේ කිව්වේ අම්මා කියන එකයි ගෙම්බා කියන එකයි අතර වෙනසක් තියනවාද කියලා බලන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවසරයි මෑණිවරුනි. මේ ස්වාමීන් වහන්ස මගේතර ධර්ම දේශනාවක් අහනකොට
තිබුණු අත්දැකීමක් තමයි මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහනකොට ස්වාමීන් වහන්සේගේ නිතරම මේ දවස්වල මේ නිරෝධ වෙනවා. අර ඒ ධර්ම දේශනාවේදී මේ මොහොතට අනුගත වෙන්න කියන එකේදී අම්මා කිව්වත් ගෙම්බා කිව්වත් එකයි කියන එක එක ස්වාමීන් වහන්සේගෙන් කාලයක් තිස්සේම නිරෝධන මේ වචන දෙකක් තමයි. නමුත් ඒ දවස්වල එක කියනකොටම අනිවාර්යයෙන්ම අපි අම්මා කියනකොට අම්මාගේ රූපෙම ඇවිල්ලා තමයි අම්මා කියන වචනෙට එන්නේ. එතකොට ගෙම්බා කියනකොට ඒ රූපෙත් එහෙම මැවෙනවා. එහෙම තමයි කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්න බැරි වුණා. එහෙම ඉඳලාම තමයි මොකද්ද මේ කියන්නේ කොහොමද මේක වෙන්නේ කියලා අපිට ඒක කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි වුණා මේ පහුගිය කාලේ. දැන් මේ දැන් කාලෙක ඉඳලා මේ ওই විදිහට ඒ වගේම ධර්ම දේශනාවක් ওই පාන්දර අහන එකක් අහනකොට මේ දැන් ස්වාමීන් වහන්සේගේ නිරෝධන අර විදිහටම අම්මා කිව්වත් ගෙම්බා කිව්වත් එකයි කියන එක. එතකොටම එතන මේ අර අම්මා කියනකොට ස්වාමීන් වහන්සේගේ අම්මා කියලා එහෙම මේ නිරෝධ වෙනකොටම මම දැක්ක එතන අර අම්මා කියන එක ලියවිලා යනවා. ඒ ලියවිලා යන එක මම ඒක පිටිපස්සෙන් කියවගෙන යනවා. එහෙම ඊට පස්සේ අර ගෙම්බා කියනකොටත් ඒකත් ලියවෙනවා. ලියවිලා යනවා මම ඒ ලියවෙන දේ කියවගෙන යනවා. එතකොට එහෙම මේ ඒක ඉතාමත් පැහැදිලි අත්දැකීමකින් දැක්ක ස්වාමීන් වහන්සේ. එතකොට මට ඒ අතර දැන් ඒක එහෙම යන අතර මේක ලියවෙන දෙයක් මම කියවන්නේ කියලා ඒ අම්මා කියන එකම ගත්තත් ඒ මැද මේ එහෙම මානසිකාරයක් ගියා මේ ලියවිලා තියෙන දෙයක් මම කියවන්නේ කියලා මැදට මානසිකාරයක් ආවා. ඒ වගේ මේ අර මේ ඒ විදිහට අර මානසිකාරයක් දෙකක් ආවාගේ මතකයි. එතනම මට එක තේරුණා මේ අම්මා කියන එක අපි අර වචනයක් කියලා එකට ගත්තට එතනත් මේකේ මේ අර එකට අම්මා කියන එකත් වචනේ වුණත් මේක අර්ථයක් ගන්න බෑ. එතනත් මේ වෙනස් වීම තියෙනවා කියන එක. ඒ එතකොට අර ඒකෙන් පස්සේ අර එකපාරටම දැන් මෙච්චර කාලයක් ස්වාමීන් වහන්සේ ගෙන් නිරෝධ වුණාට මේක තේරුම් ගන්න බැරි වුණා මේ තියෙන ධර්මතාවය නේද මෙතන මේ අර රූපේ තියෙන සංඥාවටම මේ කොටු වෙච්ච අවස්ථාවක් කියලා. එතකොටම අර මේකේ ගැඹුර දැන් තමයි ස්වාමීන් වහන්සේගෙන් මෙච්චර කාලයක් නිරෝධ වුණාට දැන් තමයි මේක තේරුණේ කියලා ඒ වගේ මානසිකාරයක් ගියා. ඒත් ස්වාමීන් වහන්සේ සියල්ල මානසිකාර කියලා ඒ අවස්ථාවේදීත් තේරුණා. ඒ වගේ අත්දැකීමක් තමයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. එතකොට මහත්මිය දැන් උතනදී දැන් මේ අවධානය යොමු වෙන්න ඕනේ දැන් අර මේ අම්මා කියලා ලියවෙනවා ඒක කියවන බව දන්නවනේ. ඔව් ඒක මානසිකාරයක්. අන්න මේ දැන් තියෙන මානසිකාරය ඒක නේද? ඔව් මානසිකාරයක් ඒක. අන්න ඒක එතකොට අරක වෙන දෙයක් නැත්තම් දැන් තියෙන මානසිකාරයද ඒක? මානසිකාරයක් විතරයි. අන්න එතෙන්නේ වැදගන්න ඕනේ. එතකොට එන්නේ ඒක තමයි මේ මොහොතේ යන මානසිකාරය. එතනට එකක් වෙනවා. අම්මා කියලා ලියවෙනවා ඒක කියවනවා කියන එක තමයි තියෙන්නේ. මානසිකාරය. ඊට පස්සේ එනවා ආයි මානසිකාරයක් ඒක උඩම මේ මම මේකත් මානසිකාරයක් බව දැනගන්නවා කියන්නේ. දැනගන්නවා. එතකොට අන්න ඒ මානසිකාරය තමයි මේ මොහොතේ මේ වෙනස් වෙමින් යන්නේ. එතකොට මුතන දින ඔය පොයින්ට් එක මේ කාටවත් අහුවෙලා නැති දැන් පුළුවන් අල්ලගන්න. ප්‍රකට වීම ප්‍රකට වීම දැන ගැනීම. අනේ එතුමනි ස්වාමීන් වහන්සේ අම්මා කියලා ලියවෙනවා ඒ බව දන්නවා. මේ එතකොට ප්‍රකට වෙලා තියෙන්නේ ඊට පස්සේ ඒ බව දැනගන්න කියන. ඔව් දැන් දැනගැනීම ආර තමන්ගේ මුණ තුනා වූ වෙනස්කම් තමන්ගේ මුණ තියෙන තත්ත්වය. මේ ඒ අත්දැකීම දැනගැනීම ආරද? ඔව්. මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් යෝනිසෝ මනසිකාරයේ හැම අවස්ථාවකම අර මේ සමහර වෙලාවට ඒ වචනය අර මට දැනෙනෝ ඡායාවක් කලින් යනවා කියලා
දැන් මං දැන් යෝනිසෝ මනසික අත්‍යන්ත ලක්ෂණේ ගත්තොත් අත්‍යන්ත ලක්ෂණේ කියලා ඒ වචනට අනුගත වෙනකොට ඊට කලින් මට දැනෙනවා අර නිකන් සෙවණැල්ලක් කලින් යනවා මං ඒ වචනේ කියනවා. එහෙම තියෙනවා සමහර අවස්ථාවලට මේ දැන් මේ ළඟකදී අර වචනය සංසිඳන ස්වභාවය අත්දකිනවා මේ අත්‍යන්ත ලක්ෂණයක් නැහැ කියලා තව අත්‍යන්ත ලක්ෂණයක් එනවා. ඒ වගේ අවස්ථාත් වෙනවා. තමන්ගේ තමන්ට ඉන්න ආර්ය මාර්ගයේ පිළිබඳ මොනවාරි ඔය දැන ගැනීම හරහා ආර්ය මාර්ගයේ මොනවාරි තමන්ට සාක්ෂියක් නැද්ද? ස්වාමීන් සමහර මේ අවස්ථාවල මට ප්‍රකට වෙලා තියෙනවා කාමරාග පටිංග සියුම් ස්වභාවය මේ සංසිඳිලා වචන ඒ වගේ ඇවිල්ලා තියෙනවා මේ කීප වතාවක්. අර මේ අර හුඟක් වෙලාවට මේ එදිනදා ජීවිතයේදීත් එකට සාක්ෂි වශයෙන් කියනවා නම් ස්වාමීන් වහන්සේ දැන් අර මේ අර යෝනිසමනිකාරය හෝ නිතරම ඉන්නේ ඒකෙන්නේ ඒ වගේ වෙලාවක වුණත් අර මේ එතන අර වචනේ ඉන්නේ නැහැ මේ අර එතන ඇතුලේ අර දං සංස්කරණය කරන්න හදන ස්වභාවය වැඩිපුර අහුවෙනව නිතරම වගේ. නමුත් වචනයක් එයා දෙන්නේ නැහැ කියලා මං හැබැයි ඒක අත්‍යන්ත ලක්ෂණයෙන් තමයි මෙයා වචනයක් දෙන්න උත්සාහ කරනවා වචනයක් නැහැ කියලා එනවා. ඒක වැඩිපුර අත්දකිනවා. සමහරක් වෙලාවට දෝංකාර දෙන ස්වභාවිකුත් එනවා මට ඉන්ද බැරි ස්වභාව තිත්ක්ෂණම එහෙමත් එනවා. ලව පොයින්ට් එකට ඇවිල්ලා තිනේ අපි ඔය ක්ලියර් කරගත්තොත් මේකට උත්තර දෙන්න නැත්නම් තාම උකට උත්තර හොයන්නේ නැහැ මේ කවුරුවත්. ප්‍රකට වුණාද ප්‍රකටෙදි දැනගත්තාද? ඒකට එතනම තියෙන හැබැයි මේ විද්‍යාගාරවල ගිහිල්ලා හොයුවත් හම් වෙන්නේ නැහැ. ධර්මයේ තියෙන ඉච්ඡා දුරනේ ධර්මයේ තියෙන වංගමයි. මේ මහත්තයර මොනවද කියලාද සම්බන්ධය? නෝණගේ අත්දැකීම කියන්නකො මුලින්ම මේ අර පළවෙනි එක අවස්ථාවක් ගමුකො ඒ අත්දැකීමේ. ඒ කියන්නේ ඔය අම්මා දැකපෙක හරි ගෙම්බ දැකපුවා දෙකෙන් එකක් අරගෙන ඒක අත්දැකීම කියනවා හරි. ඒ එකක යන්න දෙකම නැතු එකක. ඔව් මහත්තයා මුලින්ම මේ අම්මා කියලා ඇහෙනකොට දැන් අම්මා කියලා මට ඇහෙන්න කලින් මේ අම්මා කියලා ලියාගෙන යන දෙයක් පස්සේ මම කියාගෙන යනවා වගේ තමයි. ලියවෙන ස්වභාවය දැකලා ලියවෙනවා කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේ රූපය මේ රූපය දකින එක තමයි නෝන ප්‍රකට වීම. මේ ප්‍රකට වීම දැනගන්න බෑ කියලා කියන්නේ ඒක. ඒක දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ අර ඒ කියවෙන එක හරහා තමයි දැනගන්නේ මේ ලියනවා කියලා නෝන. ඊට පස්සේ ඒක කියවුවනේ. ඔව්. ඒකෙන් තමයි දැනගත්තේ මේ ලියනවා කියන එක තමයි මෙතන දැක් තිබ්බේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අම්මා කියන එක අම්මා කියන මේ ඔය ලියලා තියෙන අකුරු ටික දැක්කට ඒක අම්මාද තාත්තද කියලා හොයාගන්න බෑ. ඊවසේ දෙවෙනි පාර තමයි අම්මා කියලා කියුවට පස්සේ තමයි මේ තියෙන්නේ අම්මා කියලා. ඔව්. යන්නේ. දැන් නෝන බලන්න කොහේ හරි යද්දී බෝඩ් එකේ කොළඹ කියලා ගහලා තියෙනවා නะ. ඒ බෝඩ් එක දැක්කම මේ කොළඹද මොකද්ද කියලා කියන්න බෑ. ඒක අපි කියනවනේ. කොළඹ කොළඹ කියලා කිව්වොත් මේ කොළඹ තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ කියලා ඊට පස්සේ දැනගන්නේ. ඔව් හරි හරි. එතකොට මේ මුල් අවස්ථාව ප්‍රකට වීම ඊට පස්සේ ප්‍රකට වෙන බව දැනගන්නේ මේ අවස්ථාව ඒ වචනේ. වචනේ. හරි. කඩපාඩම් කරපු එක කෙලුණේ දැන් ඔක්කොම. මොන ධර්මතාවයේ ඉස්මතු වුණේ අන්දම් මෙච්චර අවුරුදු දෙකක් මාර ගියා. ආයි බණ කියන්න ඕනේ නැ බණ කියන්නේ නතර කරන්න. ඉස්මතු කරගන්න ඉතර අවස්ථාව. බුණ දෙනික හොඳ කරගන්න. අම්මා කියන එකයි ගෙම්බා කියන එකයි අතර වෙනසක් තියෙනවා බලන්න කියලා ඔබ වහන්සේ දිගින් දිගටම කිව්වා. ඒකනම් අපිට පිළිගන්න පුළුවන් උනේත් නැහැ. ඒකනම් ස්වාමින් වහන්සේ මුකුත්ම තේරුණේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ එදා ඉඳලා බැලුවා හැබැයි දිගින් දිගටම ඇයි මෙහෙම කියන්නේ අම්මයි ගෙම්බයි. අම්මා කියන්නේ ගෙම්බා කියන්නේ
දෙක අතර වෙනසක් තියෙනවා කියලා බලන්න නැවත නැවත පරීක්ෂා කරන්න කියලා දිගින් දිගටම ඔබ වහන්සේ කිව්වා. කියන නිසාම දිගින් දිගටම බැලුවා. බැලුවට නම් මොනම දෙයක්වත් තේරුන්නේ නැහැ ඔබ වහන්සේ මොකද්ද කියන්නේ යන්නේ, ඇයි එහෙම කියන්නේ, ඇයි මේ අම්මයි ගෙම්බයි සමාන වන්නේ කියලා එහෙම එකක් නම් හොයාගන්න පුළුවන් උනේ නැහැ. මොකද අම්මා කියනකොට අම්මව මැවිලා පේනවා, ගෙම්බා කියනකොට ගෙම්බාව මැවිලා පේනවා. කොහොමද ඒ දෙකේ වෙනසක් නැහැ කියලා කියන්නේ? ඒ දෙක පැහැදිලි වෙනසක් තියෙනවා. අම්මා පැනපැන යන්නේ නැහැ, ගෙම්බා පැනපැන යන්නේ. අම්මා කියන්නේ මිනිස්සෙක් වටිනා කියන කුසල් කළා පින් කළා මෙච්චර මේ ලෝකේ සැප සම්පත් විඳින ගෙවල් දොරවල් ඇතුළේ ඉන්න මෙන්න මේ ලෝකේ ඉන්න ආවු ලොකුම සම්පතක් අම්මා කියන. ගෙම්බා කියන්නේ මොකද? දකින දකින වල පන්න ගයක් ඇතුළේ එන්න දෙන්නේ නැති මේ පැනපැන යන මේකේ කොහොමද මේ අම්මාවයි ගෙම්බා සමාන කරන්නේ කියලා ඒ විස්තර නෝන එච්චර කියන්නේ. හැබැයි අපිට ඒක තේරුණේ නැහැ කොහොමත්. මෙන්න මේ ඉතාමත් සරලව එකේ අත්‍යවශ්‍ය කොටස පමණක් පිනුදුනි. මේ වෙනුවට මේ පිනුදුන්ගේ දැනගැනීම සඳහා YouTube එකේ Facebook එකේ තියෙනවා ඉතාමත් කෙටියට විශ්ව ධර්මතාවය දේශනා වුණා වූ මොහොත. තව මේක අහලා නැත්තම් මේ පිනුදුන් ඒ ධර්මසේ ඒ කොටස අහන්න පිනුදුනි. පොඩි වෙලාවක් තියෙන විනාඩි 20ක් වගේ වෙලාවක් තමයි තෙප්පකට වෙන ආකාරය අහන්න. ඒකේ තව කොටසක් තියෙනවා ඒ නෝන ආරම්භ කරන හරිය. ඒකත් ඇතුළේ ඒ ධර්ම දේශනා මුළුවෙනිම YouTube එකේ තියෙනවද කියලා නැද්ද කියන එක ප්‍රකට වීම මේ මොහොතේ නෑ. සමහර විටක YouTube එකේ තියෙන බුලන් නොතිබෙනව නම් ඒක YouTube එකට ඒවි. හැබැයි Facebook එකේ නම් ඒක නැතුව ඇති මේ මොහොතේ ප්‍රකට වෙන ආකාරය තමයි. උතෝයි විනාඩි 20කට විතර අදාළ මේකේ වැදගත් කොටස උතන තියෙනවා. අන්න එතනින් මේ ධර්මතාවයේ සත්‍යතාවය ධර්මතාවයේ මේක තමයි ලෝකේ තියෙන කෙනෙක් පිළිබඳව පැහැදිලිව මුළු ලෝකයාටම අදාළ පණිවිඩය ආව පිනතුනි. එහෙනම් මෙන්න මේ බණ ඇන්නේ මේ පිනතුන්ගේ කුසලයාරා මේ පිනතුන් සොයාගෙන ආවා වූ ධර්මය තමා තුලින් තමා එක දකින්නේ කොහොමද කියන එක ඒ නෝන පැහැදිලිව එතන ඊට පස්සේ විස්තර කරනවා පිනතුනි. උදාහරණයට ගන්න අරකයි අම්මයි ගෙම්බයි දෙක එක සමානද අසමානද කියලා බලන්න කවදාරි දැක්කනම් මේ දෙක අතර වෙනසක් නැහැ කියලා ඉදාට තමන් ලෝකේ නිදහස් වෙනවා, සියල්ල ඉවර වෙනවා. මේකයි ධර්මතාවය සොයාගත යුතු කියලා ඔබ වහන්සේ නැවත නැවත දේශනා කරනවා, නැවත නැවත දේශනා කරනවා. අම්මයි ගෙම්බයි දෙන්නම එකම භාජනයේ දාලා ගහපම් පොලේ කියලා කිව්වා. කිව්වට අපි ඕව ඇහුවේ නැහැ. කිව්වට අපි ඇහුවේ නැහැ. කොහොමද ආන්නේ? අම්මා කියනකොට අම්මාව පේනවා, ගෙම්බා කියනකොට ගෙම්බා පේනවා. මොන පිළිකුලක්ද, මොන අපර අපිරියාවද ගෙම්බෙක් කියලා ඇහෙනකොටත් තියෙන කියලා ඔන්න ඒ ප්‍රකාශන කියවෙන්නේ නැහැ. නමුත් නෝනාගේ ඒ සාරාංශය තුලේ ඔක්කොම තියෙනවා. අම්මා කියන්නේ මෙච්චර උතුම් වස්තුවක් ලෝකේ බුදුන්ට වමනයි දෙවුනවන්නේ. ගෙදර බුදුන් අම්මා කියලා අහලා තියෙන මට මේ ගෙම්බවයි අම්මායි සමාන කරන්න ගුවම මට පුදුනේ ඔබ වහන්සේ පුදුමාකාර පෞකාර කෙනෙක් නේද කියලා. ඒව ඇතුළත තියෙන පින්තුනේ එළියට ආවේ නැති වුණා. ඇතුළත තියෙන මෙයාගේ දැනුත් ඇති අම්මයි ගෙම්බයි සමානයි කියනකොට අම්මගේ රූපේ අර විදියට පේනකොට අම්මට මේගොල්ල උද්දපත දිනපතා උදේවස වඳිනකොට මේ ගෙම්බව වීසි කරනකොට කැලේට ගෙම්බා එනකොට මොන මොනවා කළා ජරාව අපිරියයි කියලා හැංගෙනකොට සමහර අය ගෙම්බෙත් දකින්නකොට බය වෙනකොට මේ අය කොහොමද අම්මයි ගෙම්බයි සමානයි කියනකොට උනේ කියලා දැන් තමන්ගේ අභ්‍යන්තරේ තමන් පරීක්ෂා කරලා බලන්න පිනදු. ඔන්න ඔය ආකාරයට එනවන කියනවා. දැන් නම් ස්වාමීන් වහන්සේ මම ඕක අද්දැක්ක මෙන්න මේ භාවනාව මේ විදිහට. මොකද දැන් අම්මා කියනකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ අම්මා කියලා රූපයක් මවලා පෙන්නනවා. අකුරු තුනක රූපයක්. අම්මෙක් නම් දැන් මැවිලා පේන්නේ නැහැ මට. මෙන්න මේ කෙස් ගස් මැවිලා පේන්නේ නැහැ. ඇස් කන නාස මැවිලා පේන්නේ නැහැ. උසට මේක දිගට තියෙන පල්ලට තියෙන මේ සාරිය ඇඳගත්තු හැට්ට ඇඳගත්තු රෙදි ඇඳගත්තු එකක් නම් පේන්නේ නැහැ. දැන් පේන්නේ ස්වාමීන් වහන්සේ අම්මා කිනෝට මෙන්න මේ අකුරු ටිකක් පේන්නේ. හැබැයි අකුරු ටිකක් මට පේනව නෙමෙයි ස්වාමීන් වහන්සේ. අකුරු ටිකක් මේ එක්කෙනෙක් ඇඳගෙන යනවා මට පේනවා. ඔන්න පින්නතුනි ඇඳගෙන යනවා කෙනෙක්. කෙනෙක් ඇඳගෙන යනවා. අන්න ඊට පස්සේ බලාගෙන යනවා. කෙනෙක් ඇඳගෙන යනවා, කෙනෙක් බලාගෙන යනවා. මම බලාගෙන යනවා, මට ඉස්සරහින් කෙනෙක් ඇඳගෙන යනවා,
මොකද්ද? අම්මා ගෙම්බා. අන්න ගෙම්බා කියනකොට පින්නතුනි දැන් මොකද්ද උනේ? අර පැන පැන යාමක් නැහැ, අපිරියාවක් පිළිගුණක් නැහැ. ගෙම්බා දැන් ඔන්න මට පේන්නේ විදියටමයි ස්වාමින් වහන්ස. මෙන්න ගෙම්බා එක්කෙනෙක් ඇඳගෙන යනවා, මම බලාගෙන යනවා, මම බලාගෙන යනවා. එතකොට හැබැයි නෝන කියනවා අම්මා ගෙම්බා. එතකොට ප්‍රශ්න අහනකොට අම්මා කියලා ඒ රූපේ තියෙනලායි දැනගත්තද? නෑ නෑ නෑ, දැනගත්තේ නෑ. කොහොමද එහෙනම් දැනගත්තේ? ඒකනම් මට ඇහුණා. අන්න ඇහුණා. මොකක්ද ඇහුනේ? එක්කෙනෙක් කියාගෙන යනවා, එක්කෙනෙක් කියාගෙන යනවා. ඊට පස්සේ ඇහිගෙන යනවා, මට ඇහිගෙන යනවා. එහෙනම් ඔන්න පින්නදුනි මෙන්න විශ්ව ධර්මතාවය. මේ පින්නදුන් මේ බණේ අහන්න ඕනේ නෑ. ඕක අත්දැකලා ඇති මේ පින්නදුන්. හැබැයි අත්දැක්කට ඕක අත්දැක්ක බවට කොටු කරගන්න බැරි වුණා. මොකද ඒ සඳහා Tamanට ප්‍රමාණවත් තරම් සතිය වෙලා තිබිලා සතියට මේක අහුනුයි නෑ. මොකද තවම මේ අම්මගේ රූපයට වඩා බලගත් විදියට මේ අම්මා කියන සංඥාවී රූපයේ ඉදිරිපත් වෙන ධර්මයට කෙලෙස් සංසිඳිල නැති නිසා මෙයාගේ වරද කඩුපාඩුවක් නෙමෙයි. අන්න කෙලෙස් වල බලය පිනුදු. කෙලෙස් වලින් මොකද්ද මේ කළ දුන්නේ? සංඥාව යටපත් කළා, රූපයක් හදලා දුන්නා. ඇත්තටම වෙන්නේ මොකද්ද? සංඥාව. ඔන්න දැන් මේ පිනුදුට උපදේශයක් ලැබිලා තියෙනවා. රූපය පරීක්ෂා කරන්න. පරීක්ෂා කරා මොකද වෙන්නේ? රූපය දිය වෙනවා. රූපය දිය වෙනවා. දිය වුණාම මොකද වෙන්නේ? රූප සංඥාව එනවා. රූප සංඥා වෙනවා. අන්න දැන් දන්නවා කායානුපස්සනාව මොකද්ද? කායානුපස්සනාවේ පියවර හතර දාන්න. මානෙනි ආස්වාසේ දිගනම් දිග්ග බව අත්දකින්න. මානෙනි මාස්වාසේ කොටනම් කොට බව අත්දකින්න. ආස්වාසේ මුළුමනින්ම දැනෙනවනම් ඒ බව අත්දකින්න. මුලමැදාග දකින්න. මුලමැදාග දකින්න. දැන් ඔන්න හතරවෙනි පියවර ආස්වාසය සංසිඳුනනම් ඒ බව අත්දකින්න. සංසිඳුනනම් ඒ බව අත්දකින්න. ඔන්න අත්දැක්ක පිනොදින. මොකද්ද දැන් අත්දැක්ක? අන්න රූපය ක්‍රමානුකූලව ආවා. රූපේ දිගයි කිව්වා, කෙටි කිව්වා, මුලමැදාග කිව්වා, ඇති වුණා කිව්වා, නැති වුණා කිව්වා. දැන් අම්මා ඇතිවි නැතිවි ගියා, ඇතිවි නැතිවි ගියා, ගිහිල්ලා ගිහිල්ලා ඒ කෙලෙසේ ප්‍රමාණය සංසිඳෙන සංසිඳෙන. දැන් අම්මා වෙනුවට මතුවෙලා ආවා පින්නතුනි. මොකද්ද? අම්මා කියන අකුරු ටිකේ රූපේ. දැන් තියෙන්නේ මොකද්ද? අකුරු ටිකේ රූපය. එහෙම නැත්නම් අම්මා කියන වචනයයි රූපය විදියට මැවිලා පේන්නේ. මෙන්න මේ පින්නතුන් භාවනාව දියුණු වෙච්ච අය දැන් බලන්නේ කොහොමද කියලා. තමන්ගේ සංසිඳිලා තියෙනවා නම් රූපය, රූපය සංසිඳිනු කෙනාට පින්නතුනි අම්මෙක් පේන්නේ නෑ. දැන් අන්න පේන්නේ අම්මා කියන අකුරු ටිකෙන් හැඳුනා වූ රූපයයි. ඕක තමයි කාය සංස්කාරය. ඕක තමයි කාය සංස්කාරය. අන්න ඒ රූපේ පෙන්නුම් කරාට හැබැයි අම්මා කියලා දැනගැනීමක් නෑ පින්නතුනි. ඒක ඊළඟ සංස්කාරය හැදෙන්න ඕන. ඒ තමයි වචී සංස්කාරය. එවනම් වචනය කියවෙන්න ඕන පින්නතුනි. එහෙනම් අයන්න කියලා කියවෙන්න ඕන. නැත්තම් පින්නතුනි අයන්න ඒ මොහොතේ දැනගැනීමක් නෑ. ඒ මොහොතේ දැනගන්න බෑ. මොකද අයන්න කියලා දැනගන්න තරම් දෙයක් නෑ පිනුදුනි. ඒක ඇතිවීම නැතිවීම තුනයි එතන තියෙන්නේ. අපි මේ නතර කළා හදලා පෙන්ලයි මේ කියන්නේ අයන්නක් තියෙනවා කියලා පිනුදු. අයන්නක් නෑ. උතන අත්දැකීම යන දවසට මෙයාට තේරෙවි අයන්න හදාගෙන යනකොටම අයන්න කියලා කියනවා මිසක් අයන්න කියලා එකක් පිනුදුනි හැදිලා ඉවර වෙනකන් තියෙන්නේ නෑ. මොකද හැදෙන්න පටන් ගන්නකොටම මුලින් හැදිච්ච ටික වෙනස් වෙන්නත් නැති වෙන්නත් පටන් ගන්නවා පිනුදු. ඒ තරම් වේගෙන් මේ උත්පත්තියයි මරණයයි සිද්ධ වෙන්නේ. එහෙනම් උත්පත්ති ඇති වෙච්චදී මරණයට නොගින් තවත් දෙයක් උපදින්න බෑ මේ පිනුදුන්ට. ඒවට අදාළ බණ කියවිලා තියෙනවා. මොකද මේ පිනුදුන් එක මොහොතකදී එකයි දකින්නේ පිනුදුනි. නමුත් උතන ඔය අයන්න කියන එක හැදෙන්න, අයන්න කියන එක හැදෙන්න මේ රූපකලාප
අනන්ත සංඛ්‍යාවක් එකතු වෙන්න ඕන. අනන්ත සංඛ්‍යා රූප කලාප එකතු වෙලා මේ තිතක් පුංචි තිතක් මට්ටමට හැදෙනවට වෙනදුනි තමන් දකින්න එක තිතක්. ඒ තිතක් දකින්න වෙලාවේදී තව තිත් කොච්චරක් හැදෙනවද? ඒ තිත ආසන්නේ තව අනන්තවත් රූප කලාප එකතු වෙයි. තවත් ඒ වගේ තිත් අනන්ත සංඛ්‍යාවක් හැදෙනව නේද බින්දු? අනන්ත සංඛ්‍යාවක් හැදෙනව නම් එකක් දකින්න වෙලාවේදී අනිත් අනන්ත සංඛ්‍යාව තමන් දකින්නේ නැහැ නේද? දකින්න නැත්නම් ඒ වගේ පිනුදුනි පුංචි පුංචි තිත් අනන්ත සංඛ්‍යාවක් හැදিলা අපි කියමු ලක්ෂ ගණක් කියලා. ඉලක්කම ලක්ෂ ගණක් හැදিলা පිනුදුනි තමන් ඊළඟ චිත්තක්ෂණයේ දකින්නකොට අර කලින් දැක්ක එක දකින්නේ නැත්නම් අර ටික එකතු වෙලා හැදුනා වූ ඊට වඩා ලොකු එකක්ද දකින්නකොට ඊට වඩා ලොකු එකක් අන්න පිනුදුනි දැන් ප්‍රඥාවට දාලා බලන්න භාවනා කරපුවාට දැන් තමන්ගේ ප්‍රඥාවෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ රූප කලාපවල ක්‍රියාකාරීත්වය මේ රූප කලාප කොහොමද රූපයක් බවට පරිවර්තනය වෙන්නේ කියලා පින. දැන් අර ඉගෙන ගත්තා වූ අනිත් සියලු ධර්ම කරුණු ටික මේකට දාන්න ගියොතින් ඔන්න පටලවා ගන්න පුළුවන් හොඳට. මේක එක්කෙනා එක එක මහත්තුරුයි නෝන්ලයි හාමුදුරුයි උඩ පැනගෙන සිවුරු කරේ නෙමෙයි සිවුරු බෙල්ලේ ඉල්ලගෙන සිවුරු ඔළුවේ ගැට ගහගෙන උගන්නපු ඉගැන්නිල්ල දැන් බලන්න මොනවද කියලා මේ පිනඳුන් තමන්ගේ අත්දැකීමෙන් පිනඳුන් ඔන්න අත්දැකීම මෙන්න මේ නෝන පැහැදිලිව විස්තර කරන පිනඳුනි. ඒ නෝන එතකොට දැන් දිට්ටිගත වෙලා මේකේ හතර දිනක් ඉන්නම කෙනෙක් ලියාගෙන යනවා මම බලාගෙන යනවා කෙනෙක් කියාගෙන යනවා මම අසාගෙන යනවා එහෙනම් මට මේක ඇසෙනවා සද්දයක් ඔන්න පිනඳුනි ලෝකේ අත්දකින්නේ ඔන්න ඔය දෙකෙන් මොනවද මේ දෙක? මේ දෙක තමයි පින්නදුනි මෙන්න මේ රූපයක් මැවිලා පේනවා. ඒ රූපය ගැන වචන කියා ගන්න බෑ. රූපේ දිහා බලාගෙන ඉනකොට රූපයට නමක් පටබඳලා මෙන්න මේ කියවිල්ලක් තියෙනවා. ඇසිල්ලක් තියෙනවා. ඇහෙනවා. අන්න මනසිකාරය පින්නදුනි ඇතුළත කතාව. ඇතුළත කතාව. දැන් එළියේද රූපේ තියෙන්නේ? දැන් ක්‍රිකට් මැච් එක බැලුවේ රූපවාහිනියේද? දැන් ක්‍රිකට් එක මැච් එක බැලුවේ කොහෙන්ද කියලා දැන් පරීක්ෂා කරන්න පුළුවන් පිණුතු. ක්‍රිකට් මැච් එක බැලුවේ රූපවාහිනිය නිසාද? ක්‍රිකට් මැච් එක බැලුවේ මේ බංගලිදේශයේ ක්‍රිකට් ගහපු නිසාද? නැත්නම් ක්‍රිකට් මැච් එක බැලුවේ ඇතුළේද? ක්‍රිකට් මැච් එකක් නොබලපු කෙනෙකුට ක්‍රිකට් මැච් එකක් බලන්න පුළුවන්ද කියලා මේ බන්න ඇහෙන අය අතරම ක්‍රිකට් කියන වචනේවත් නොදන්නේ එකට කැමති නැති එක තමන්ගේ ප්‍රධාන ක්‍රීඩාව නොවන ඇතින් පිනුද බලන්න ඒ අය රගර් දනිකයට ක්‍රිකට් බලන්න පුළුවන්ද කියලා. එයා එනම් මොකක් හරි ක්‍රීඩාවක් කියනකොට එයා දකින්නවලු. එයා රගර්. වොලිබෝල් දකින්නේ වොලිබෝල්. අන්න එනම් එක එකට ආසයි කෙනා එක එක දේවල් දකින්න ඕන ඔයා කාටයි. නම් බෝංචි වලට ආසයි කෙනා ඉල්ලවලු කියනකොට දකින්නේ බෝංචි පිනු. කරවිල් රාසයි කෙනා ඉල්ලවලු කියනකොට දකින්නේ කරවිලයි පිනු. අන්න ඒ වගේ ඇඳුමට දාලා බලන්න වාහනෙට දාලා බලන්න ඕන තැනකට දාලා බලන්න. යාළුවෙක් කිව්වනම් දකින්නේ කවුද කියලා බලන්න. යාළුවා එක එක පදේවලට වාචන එක එක යාළුවෝ ඉන්න මෑඩ එක එක දේ දාලා බලනකොට කොහෙන්ද එන්නේ කියලා බලන්න. උදේ කෑම කිනවනේ මොකක්ද එන්නේ? දවල් කෑම කිනවනේ මොකක්ද එන්නේ කියලා බලන්න. දැන් නම් බඩගිනි දවල් වෙලා කිනවනට පින්නදුනි එන්නා වූ රූපෙද දැන් නම් උදේට මොනවාරි කන්න ඕනයි කියනකොට එන්නේ රූපෙද කියලා බලන්න පින්න. දැන් මේ පරීක්ෂණ කරන්න ඔක්කොම. ඔන්න ඕකයි පින්නදුනේ ආර්ය පරීක්ෂණ කියන්නේ. ඕක එතකොට තමන් කල්පනා කිරලා මිනී කිරලා මේ හොඳට තේරුම් ගන්න භාවනායිදී දැන් මෙන්න වෙන්නදී බලාගෙන ඉන්න පින්නදුනේ මේ තනි අරමුණකට කොටු වෙන්න මොන්න තරම් අමාරුයි. අන්න තනි අරමුණකට වීම ඒකාග්‍ර වීම මෙන්න මේ හතරවෙනි ධානයේ ස්වરૂපය පින්නදුනි මෙතන මේ මැවිලා පේන්නේ Tamanට ක්‍රියාත්මකව. අන්නේ දොර හතරවෙනි ධානයට යනකොට පින්නදුනි මෙන්න මේ කාය සංස්කාර සංසිඳුණාට පස්සේ තිබෙන්නා වූ ස්වરૂපය අත්දකින්නා වූ ස්වභාවය දැන් Tamanට තේරෙනවා. මෙන්න මේ ඒකයි මේ රූපය හතරවෙනි ධානයේ තියෙනවා. අන්න හතරවෙනි ධානයට කලින් තිබෙන්නා වූ රූප තත්වයත් මේ රූප තත්වයත් වෙනස් කියන එක අවබෝධ කරගන්න හැබැයි මේ පින්නුදුන්ට ඒ ධානපත්ත අදාළ නැහැ. නමුත් ධානපත්ත අදාළ නොකර මේක සාකච්ඡා කරන්න බැරි නිසා නැවත නැවත මේ බණ ඇහිමින් මේ බණ පළවෙනි යෝනිසෝ මනසිකාරයේ මන තුළ මෙනෙහි කරමින් මේ පින්නුදුන් ගමන ආවනම්
ඒ තුළ දෙවනි යෝනිසමනසිකාරය දීලා තිබෙනා උපදේශ වලට අනුකූලවම කරුණා පින්නදුනි. දැන් මේ පින්න දන්නා පැහැදිලිව පසුගිය සතියේ තව උපදේශයක් ලැබුණා මෙයට. අලුත් උපදේශ නෙමෙයි පින්නදුනි මේ හොඳට තේරුම් ගන්න. මොකද ඊයේත් ඔය ප්‍රශ්න අතුණා ඒ සමාධිය සමාධි ගන්නා උන් යෝගාවචරින්ගේ මේ ස්වාමීන් වහන්සේ ඇයි මේකටම කොටු වෙන්නේ කියලා කියන්නේ. මොකද්ද කොටු වෙන්නේ කිව්වේ පින්නදුනි? පැහැදිලිව පළවෙනි යෝනිසමනසිකාරය ආරම්භ වෙන බව දැනගෙන ඒකේ අවසානයක් හොයන්න යන්නේ නෑ අපි. විවේකයටපත් වෙනවා කියන්නේ පින්නදුනි ඒක තුල ඉන්න අරිනවා කියන එක. එතනයි නිවනට අපි යන තැන. අන්න නිවනට ගිහිල්ලා නිවන තුල ඉඳලා එතනින් අවදි වෙන්න දැන් තමන්ට ප්‍රකට වීමක් දෙනවා. මොකක්ද ඒ ප්‍රකටුනේ දෙන්නේ? මේ බණ්ඩක බොන්චු වෙන වෙනුවට භාවනා කළ යුතුයි කියන තමන් මානසිකාරයකට සූදානම් වෙලා ඉන්න නිසා මේ උදේපාන්දරම බණ අහලා මෙනෙහි කළා. අන්න තමන්ට කියනවා දැන් දෙවනි යෝනිසෝ මානසිකාරයක් කළ යුතුයි. මම පර්යංග භාවනාවක් කළ යුතුයි. ඒ සඳහා දෙවනි යෝනිසෝ මානසිකාරයක් කළ යුතුයි. ওই විවිධාකාරයේ ප්‍රකට වීම දෙනුනේ අන්න එතෙන්ට කොටු වෙන කියලා කිව්වේ මොකද්ද? අන්න එතකොට තමයි බිනුදුනි ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන්. මේවට මේ හරහා ධර්මතාව අවබෝධ කරගත් බිනුදු ඉන්නවා වෙන මොන වැඩමුළුවලවත් එන්නේ නැතුව මොනවා ආකාරව මේ ස්වාමීන් වහන්සේෝ මේ සමාධියයි දකින්නවත් නැතුව. හැබැයි ඒ ඇයට බිනුදුනි මේ බණ වලින් එහා ගිය බණක් අවශ්‍යයි. මේක ඒ තත්ත්වේ නැතුව හැබැයි දැනුගෙනවට භාවනා කරන චේතනා පහළ වෙලා භාවනා කරන පින්නතුන් වෙනුවෙන් පින්නදුනි මේකදී ඔන්නෝය ආකාරයට දැන් තමන් හරියටම පින්නදුනි මෙන්න මේ අරමුණට කොටවීම. මේක කලින් කියලා තියෙන්නේ තමන්ට මේ දෙවනි යෝනිසමනසිකාරය තිබෙන්නා වූ අරමුණු ටිකටම ලැයිස්තුවටම කොටු වෙන්න කියලායි කියලා. ඊට පෙර ලැයිස්තුව දීලා තියෙනවා. අන්න ඒ විදිහට එක එක ආකාරයට එක එක තොරතුරු ඇති සතියෙන් සමාධියේ සමාධිය මට්ටමට දියුණු වෙච්ච අයට සතිය දීලා ඇති අරමුණු විදිහට. ඔන්න දැන් පින්නතුනි අරමුණ කියලා මේ කලින් දුන්න එක නෙමෙයි, මේ කලින් නොදුන්න එක නෙමෙයි, අලුත් එකක් නෙමෙයි. දැන් මේක මේ අය තේරු නොගන්න පින්නතුන් ඉන්න නිසා වැඩි වේසක් ඒ අයගේ දැනගැනීම සඳහා දෙන්නා වූ තවත් උපදේශයක් තමයි මේ හරියටම මම භාවනාව ආරම්භ කරන මොහොත ආරම්භ කරන චේතනා පහළ වෙච්ච එක දැනගන්න ඕන. ඒක දැන නොගෙන වෙන තැනකට යනකොටම ටක් ගාලා මම ආයි මුලට එන්න ඕන. ඒක දිගින් දිගටම කියන්න පින්නතුනි කොහොමද මොකද මේක ආධුනික වෙන්න ඕන, මුලට යන්න ඕන. එනම් භාවනාව වෙන බව දැනගන්නකොට අන්න ධර්මතාවයට යන්න පුළුවන් වන්නේ පින්නතුනි මේ විදිහට. ඒකට නැවත නැවත මුලට එන්න ඕන. එනම් මම භාවනාව ආරම්භෙච්ච බව දැනගත්තා නම් පියවරෙන් පියවර ගිහිල්ලා කැඩුණු බව දැනගත් වෙලාවේදී ආයෙ එන්න ඕන කොහෙද? මුලට. මේකත් දැන් මේ පිළිම මේ බණ ඇහෙනවා, ඇහිච්ච බණ දැන් මෙනෙහි වෙනවා. ඇතුලේ දැන් ගියාට පස්සේ පින්නතුනි ඒකත් මේ පින්නතුන් කරනවා නෙමෙයි, බණ ඇහිච්ච නිසාම තමා තුළ මේක වර්ධනය වෙනවා පිණිස. ඒකටයි නැවත නැවත මේ බණ අහන්න ඕන. නැවත නැවත මේ බණ අහන්න, මේ බණ අහලා යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයනයෙන් එහාට යන්න පුළුවන් වෙච්ච පිණිසුන් පළවෙනි අධ්‍යයනයේ මුල කොටස සමත් වෙලා භාවනාව ආරම්භ වෙලා දියුණු වෙලා තියෙන පිණිසුන් දැන් මේ ටිකත් අද තමන්ගේ පළවෙනි යෝනිසෝ මනසිකාරයට දාගන්න පුළුවන්. පළවෙනි යෝනිසෝ මනසිකාරයට මේකත් ප්‍රශ්න විදියට හදලා දාගන්න පුළුවන්. මොකද එහෙම හදන්න බැරි තරමට හදාගන්න පුළුවන් තරමට තාම තමන්ගේ භාවනාව දියුණු වෙලා නැති අය පිනුදුනි මේව ප්‍රශ්න වල හදන්න යන්න එපා. අර දීලා තියෙන ප්‍රශ්න 20 පමණක් කරන්න. ඒ 20 පමණක් කළා මේක ඉස්සරහ යන බෑයි කියලා එකක් නැහැ පිනුදුනි. ඒ 20ෙන් රහත් වෙනකම් යන්න පුළුවන් පැහැදිලිවම. අනිත්‍යව නැති වුණාට බෑ, අනිත්‍යව තියෙනවා නම් පහසුයි. ඒක නිසා කියන්නේ ඒ මට්ටමට දියුණු වෙච්ච අය අලුත් ප්‍රශ්න දාගන්න, ඒ මට්ටමට දියුණු නොවෙච්ච අය අලුත් ප්‍රශ්න දාගන්න එපා පිනුදුනි. ඒකටම විතරක් කොටු වෙන්න. මොකද නිවන කියන එක පින්නතුනි මේ පියවරෙන් පියවර තින ගන්න මේ හැම තැනකම තියෙනවා. ඕන තැනකදී ඔක අහුවෙන්න පුළුවන්. කොයි වෙලාවෙදිද කියන බෑ. ඒ නිසා මම ඉන්නේ ආධුනික මට්ටමේද, මම ඉන්නේ සීල මට්ටමේද, මම ඉන්නේ අධි සමාධික මට්ටමේද කියන එක පින්නතුනි ඒ නිවනට අදාළ නැහැ. ආධුනික මට්ටමේ අය පහුගිය දවස්වල පින්නතුනි පැහැදිලිව නිවන අධ්‍යක්ෂා සමාධි මට්ටමේ අය අධ්‍යක්ෂකට වඩා හොඳට පින්නතුනි. ඒක පැහැදිලි පැවුදි ගාලේ. ඒ නිසා ඒ අය අධි සීල මට්ටමටපත් වුණා. මාස කිපයක් යනකොට එක පාටම ආධුනික මට්ටමේ අධි සීල මට්ටමටයි ගියේ පිණිදු. මට්ටම් තුනක් අයින් කළ ගියේ. ඒ තරම් මේකේ ධර්මතාවයේ වැඩ කරන ආකාරය වෙනස්. සා එක්කෙන උඩ අදාළ එක නෙමෙයි අනිත් එකන අදාළ වෙන්නේ. නමුත් පිණිදු කාලය නම් විනාඩි 15ක් වගේ වැඩිපුර ගත වෙලා තියෙනවා. මේ පිණිදු දැන් නම් මේ වෙලාවේ එක යන්නේ නැති මේ ආම්දුරු බණ නවත්තන්නේ නැහැ. මම අද වැඩට යන්නේ නැද්ද? මට අද නිවාඩු දාන්න වෙනවනේ කියලා. ඒක නිසා මේ මොහොතේදී ප්‍රකට වීමක් තියෙනවා. මෙන්න මේක
මේ ආකාරයෙන් තවත් නම් ගෙනියන්න බෑ. අද දිනේ සදාම දින නතර විය යුතුයි. හෙට දිනේ මේ සදා වෙන් වෙලා තියෙන බවට මේ මොහොතේ ප්‍රකට වීමක් තියෙනවා. ඒ ප්‍රකට වීම තුල මෙයාට මේකයි ඉස්සරහට වෙන මොනවයිද කියලා මේ ආම්දුරු දන්නේ නැහැ. හෙට දිනේ සදා ආම්දුරුන පැනවෙන දෙයි හෙට උදේට කරන්නේ අද උනා දෙයි මේකයි. මේ ආරා පින්නුදුනි අති ප්‍රබල ධර්ම කරුණු රාශිය නැවත නැවත ගුණගත වීමක් සිද්ධ වෙනවා. ඒ ආරා මේ පින්නුදුගේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ඒ ආරා මේ සියලුම පින්නුදුන්ට නිවනම සාක්ෂාත් වේවා කියලා සාදුකාරය පවත්වන්න සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.